කවනාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්නේ ධර්මසාකච්ඡාවාරයේ අනු දෙවන ධර්මසාකච්ඡාවාරයයි අදත් මේ ආරම්භ කරන්නේ. සමන්තාචකවාලි නිසු අත්‍රගච්ඡන්තු දීවතා සද්ධහම්මං මනිරාජසේ සුනන්තුසගග මොක්කඩම් දම්ම සවෙනකාලු අයන් බදන්త දම්ම සවෙනකාලු අයන් බදන්త දම්ම සවෙනකාලු අයන් බදత නමුටසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දසේ. කවනාවන්ත ගුණබර සත්පුරුස පිංවර්නයේ රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික, ජයිලාල් පේමසිංහ මැතිදුන්සායම පිින්වාත් සාතිරන්තුන්ග මැතිනේ දෝ දරුවන් නිර්මාණය කළ, ගුරු පඬුරක්කර අපට පූජා කළ මිනිපුර අමාස් සාන්ති තපවනාරන්න සේ නාසනයේ සිට, අදත් සජීවී ධර්ම සාකච්ඡාවාරයේ අනෝදෙවන ධර්ම සාකච්ඡාවයි මේ ආරම්භ කරන්නේ. අදත් අපස් සමඟ අපේ සිස්ස අපරයකේ පඥාසාර පොඩි හා මුදුරුවත් විරඳ වගේම මේ විදිහර සම්බන්ධ වෙනවා සත්පුරුස පිින්ුවත්න ඔය ඇත්තුව අහලතියන පලවෙනි පස්නේ තමයි අවසරය පින්වත්සාමින් වහන්සේ අනාත්ම භාවනාවට තන්හා දිට්ටි මාන බලපාන්නේ කෙසේද එම තුනට කියන තනි නමක් තිබේද ඔබ වහන්සේට නමස්කාරවීවා කියලා සත්ස ඔය එතු ආත්මය කියලා මම කියලා සත්්‍යයා පුද්ගලයා කියලා කතා කරන්නේ ඉස්කන්ද ධාතුආයතන ඉන්ද්‍රීිය වලට. එතකොට ඒ ඉස්කන්ද ධාතුවායතන ඉන්ද්‍රීියෙන ඒ හීතුඵල ධර්මයන්ගේ කියාකාරීතයක් වු ඒ ධර්මතා හීතුූම්ගින් ඇතිූ ගමම්ම නැතිව යනව නැවතත් නැතුව යද්දිම ඇති වෙනවා. ඇතිව නැතුවයන ධර්ම නිසා නිත්‍ය නොවන අනිත්‍ය ධර්ම වෙනවා. ඒවා නිතරම විපරිනාමී වනහින් ද වෙනස් වන නිසා සැපවිදිහට ගත හැකි කිසිවක් නැති නිසා දුක්ක ධර්ම වෙනවා. ඒ අනිත්‍ය දුක්ක ධර්ම තමාවිදියට ගත්තුොත්. තමා වසේ ආත්මය සත්‍යයා පුද්ගලයා මම විදියට ස්ථීර සාරව ගත්තොත් ඒක වැරදි දෘෂ්ටියයක්. ස්ථීර සාරව ගන්න පුළුවන් කිසිම දෙයක් එතන නැහැ. එහෙම තියෙද්ද. ඒඒ නාමරයෝප ධර්ම සතරාපාය මනුස්ස දීව්‍ය කියන භූමි එකොලහේ තියෙද්දි, ඒවා තන්හාාවෙන් ගත්තහාම ඒ කාම භූමියය තියන රූප සද්ධ ගන්ධරස ස්පර්සගෙන පංචකාම සම්පත්වලින් ඒ තන්හා තන්හා වැතිව අල්ලගත්තහම ඒ ඇත්තන්ට ඒ කාම තන්හාව නිසා අර ඉස්කන්ධ ධාතු ආයත්නාදී අවබූදධ වන්න නැතුවේ යනො එහෙම තන්හාාවෙන් ගන්න දෙයක් හිතන නැහැ.ඒවගේම රූපාවචර බව ගැන ගත්තහමත්. අරූපාවචද බවපිළිබඳව තන්හාාවෙන් ගත්තාත් එතන තන්හාාවෙන් ගත හැකි දෙයක් නැහැ. ඉස්කන්ධ ධාතු ආයත්නය ඉන්ද්‍රීියන් ගැන නිවැරදි අවබෝධයක් නැතිව. ඉන්නකං කාලබීල විනෝධ වෙන්න ඕන වගේ අදහසක් ඇතිව විභවතන්හාාවකින් සියල්ල මෙතකින් අවසංවෙනවා කල උච්චීර දෘෂ්ටයක් ගත්තහම එතනත් පින්වත්න ඒ ගන්න තන්හා වැරදිකක්. කාම බව විබව කොයි විදිහයට තන්හා ඇතිකරගත්තත් ඒ තහා ඇතිකර ගත්ති ඉස්කන්ධ ධාතුවා යත්න ඉන්ද්‍රී ධරමයන් සම්බන්ධ වේ ගැන හදිට දන්න ඇතිහින්දා. ඒක බරපත්ල වැරදිවුන් වැරදුළු තැනක් ඒ වරද නිවැලදි කර ගන්න ඕන තන්හාාව නැති කරගන්න ඕන. දිට්්‍යිය කරකයාන වරදවා දැකීමට. ඇත්තටම තියනදේ තියෙන විදිහට දැකීම සම්මාදිිට්්‍යිය. ඇත්තටම නැතිදේ වරදවා දැකීම මිච්චා දිට්ටිය. මෙතන දිත්්‍යිය කියන වචනයෙන් කතාකානි මිච්චා දිට්ටිය. තන්හා දිට්ටි මාන කියන මේ ධර්මයෝ අකුසල චෛතසිකවල බලසම්පන්න කවුණු තුනක්. දිිත්්තිිය කියල කියන්නේ මිච්චා දිත්්තියට තියෙන විදියට දකිින් ඇතු, ස්කඳධාත්තු ආයත්න ඉන්්‍රයාදී විදිිය දකිින් ඇතු වරදවා දැකීමට. මානයේ කෙලකානේ සේයමාන සදසමාන හීන මානආකාරී්‍ය අරගෙන එක නවාකාර මානය. තන්හා දිිට්තිි මානමේ තුංආකාරයට ගන්නකොට. ඒ තුන් ආකාරයෙන්ම පිින්වතුන මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රාකාරීත්‍රයක් වු අනිත්‍ය දුක්ක අනාත්මොවුුණු ඉස්කාන්ධ ධාතු ආයත්න ඉන්ද්‍රීියන් ඒ ආකාරයටම දකින්න බැරිවිදිට වහළ දානවා. එන්සාමී භයානක කෙලෙස් ධර්මයෝ නැත්තරම නැති කරලදාලා නුවනැත්තුූ ප්‍රඥාව දියුණු කරගෙන කෙලෙසුන් නසන්නට කටයුතු කරගන්නට වග බලාගන්නට ඕනෑ. ඒළඟට අහලතියෙන ප්‍රස්නේ තමයි අවසරය පින්වස් සාමින් වහන්ස යම්කිසි විනේ කඩකිරීමක් නිසා උපසම්පදාව ලැබූ හෝ නොැබූ ස්වාමින් වහන්සේ නමක් හට ය පහදාදීම වෙනුවට උසුළු විසුළු කිරීම මගින් සමාජයේ අවඥාවට ලක්කිරීම ගිහිියන් හට කෙසේ බලපාන්නේද තෙරුවන් සානෑ ස්වාමින් වහන්ස ඔබහන්සේට නිදුක් නිරෝගී චිරජීවනේම වේවා. අවනාවන්ත ගුණබර පින්ංගුවත්නී බොහොම වටිනා පස්නයක්. භාගෙවතුන් වහන්සේ දේශනා කලා අපිට මේ ලෝකේ කෙනෙක්ට ලැබෙන්න්න පුළුවන් වටිනාම සම්පර්තමයි කල්්‍යානි මිතසේවනේ. ආනන්ද තෙරුන් වහන්සේ අහනව ස්වාමීනීමේ ශාසනක බ්‍රහ්මචරියාවසීයට පණහක් සම්පූර්ණ වෙනවනේ ද කල්යානි මිතසේවනී. හා හා ආනන් දෙහෙම කියන්න පා. ඒ ශාසනික ්‍රහ්මචරියාව සීයට සීයක්ම සම්පූර්ණ වෙන්න කල්ලයා අනමිත සේවනේ භාගිවතුන් වහන්සේ දේශනා කළේ එහෙමයි. එතකොට ගිහි උපාසක උපාසකාවන් අතින් වැරදිවෙන්න පුළුවන්. පැවිදි පින්වතුන් වහන්සේලා මෙහිණින් වහන්සේලාතින් වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදිවෙන්න පුළුවන් ඕන වෙලාවක මේ භික්‍ු බිස්සුනි උපාසක උපාසිකා වෙන සිව්වානක් පිරිසයෙන් කෙස් වසගේ හෙත් අහුනාාම. ප්‍රේශාන්තරායි හරි බරපත් ලේකක් විසමාරමුණු හමුවෙනකොට ප්‍රේශන්තරායක් වෙන්න පුළුවන්. එතකොට ඒ අරයාතින් උපසම්පදාවේ හෝ තමන්ගේ සාමනේරභූමි යම්ගෙසි විනය කඩකිරීමක් වුනොත්. බිස්සූන් වහන්සේලා මිහිණින් වහන්සේලාටත් උපාසක උපාසිකාවන්ටත් ඔවුන් ඉන්න භූ මිය තුළ සිදුවනු වැැද්ද පෙන්න රදීල නිවැදි කරන්න ඕනේ මේ මද්‍රවබිව්ුව බේබද්දෝ කියලා ඔවුම කොංකරල්ලා බෞද්ධ ලීබලින් ලීබ ලේවත් යන් නැතුව එලවන එක වැරදිී. ඒ අයට ඒ වරද්ධ නිවැදි කරගෙන එන්න මාර්ගය හදලා දෙන්න ඕනේ. බිස්සවුන් වහන්සේලා මිහිණින් වහන්සේලාත් උපාසකු පාර්සිකාවොත් නිවැදි මඟට ගන්න ඕනේ. මිහිලින් වහන්සේලා. ික් උපාසක පාසිකාවන්ට නිවැදි මග පෙන්නල දෙන්න පුළුවන් කලනමි තුරයක් වෙන්නට ඕනෙ. උපාසක පින්වතුනොත් බිස්සූන් වහන්සේලාට මිහිණින් වහන්සේලාට උපාසිකාවන්ට නිවැදි මග පෙන්ලලා දහිදියෙන් ඉදිරියට ගන්න පුළුවන් කලනමි තුරෙක්වවෙන්න ඕන චිත්ත ගපත්තුමාවාගේ අතීත උපාසකය අනේපය සිත්තුමා වගේ අතීත මහෝ පාසකයෝ වගේ. ඒ භූමිකා වාර්තමානය ඔබ කළ යුතුයි. උපාසිකාවනුත් බිස්ු බිස්වුනං. නැත්තම් බිස්සූන් වහන්සේ එල්ලා මිහිණීන් වහන්සේල් අදකාලි හැටියට උපාසක පින්වතුන්ට කලනිෙමිතුරියයක් වෙන්නට ඕනේ. ඇයි කලනිමිතුරියක් වෙන්නතුව කෙනෙක්ගෙන් වරදක්වුණාට පස් ඔවුන්ව තලාපෙලා හිරිහැර කරලා වදදීලා ඔවුන්ව පීඩාවට පත්කරන්නේ. දෑත දික්කල කවුණනා මෛත්‍රේ දයාවන් යුක්ත ඔවුන්ට නිවැදි මඟ පෙන්න්න එපාය. මේ ලෝක ඕන කෙනෙක්්ට වරදින්න පුළුවන්. පුතර්ජන ගෝත්‍රීන වූ නම කෙනෙට වරදින්න පුළුවන්. ඒ වැදිනිි ෑදි කරලා දෙන්නට ඔය ඇත්තූ නුවනැති කල්යාානි මිත්ව වෙන්නට ඕන ස්මින්න් වහන්සේ නමක් අතින් වනත් එවැනි වාදක් ව හම් බොහෝම සමීපයෙන් ඒ පෙන්නල දෙන්නට ඕනෙ. අපේ බණපතිය සඳහන්ගෙනවා එක පුංචි හාමුතුව නමක්. හොඳට බණදහම් කියල දෙමින් හොඳට ධර්මයහෙම සජ්ජායනාකාන පුළුවන්කම හදාගෙන ඉදදි තවනවෑසටනකොට සිවරු අරින්න හිතෙනවා. හැ පොඩිවකාලේ මේ පුංචි හාමුතුරුව වත් පිළිවෙත් කරමින් දීවතාරාත්නා කළ ඒ කටයුතු කර දේවුරුත් ගොඩක් කැමැත්තෙන් හිටිය. මේ හාමුදුරුවන්ගේ කලිින් භාවේ අම්ම යකින්නාක්. ඒ අකින්නටත් අර දෙවියන්ගේෙන් හොඳ සැලකලි හම්බුුණ මේ බව මේ පුතා හින්දා. හැබැ පොඩිහාමුදුවෝ තවනවයසේ සුරු අලන්න හදන කොට අර යකිින්න්නේක දැනග අන්නවා තමාන්ට ලැබුණෝ ඒ ීතිය ගෞරවී නැතිවන බව තේරුම් අරගෙන. මේ පොඩිහාමුදුරුව මේ භවේ අම්මයි ගෙදට සිවරුවරණ හිතාගෙන ගිය වෙලාවෙ අර යකින් ඇවිල්ල පොඩිහාමුදුරුවන්ට ආවේස වෙලා විකාරවිදියට කටයුතු කරනවා. ඒ විදියට කටයුතු කළ සිවුරුවාර්වනයක නවත්තල හරිමාර්ගයට ගන්නවා. ඉතිං ඇයිහෙම කරන්න බැරි ඔය ඇැත්තන්ට. ඔබ නරුම ඕොනෙමේනේ උබ අමන යොනෙමේනේ. ඔබ අසත්පුරුෂ යොනෙමීන පාපමිත යොනෙමීන කවුණාවත් දයාවක් නැති තෙත්වූ හදවත කවුුණාවෙන් දයාවෙන් තෙත්වූ හදවතක් නැති දවුණු දරදඩු පිරිසක් නෙමේනිේ. ඔබ කුසල්ලා කුසල් තීරුම් ගන්න පුළුවන් පිරිසක් හිද. අනිවාරීම්ම අද උපසම්පදා සාමින්වහන්සේලා අතිං වුණත් යම්වරදක් වනහම ඒක පහදලා දෙන්න ඕනේ ඉතා වටිනා පස්නයක් අහලා තියෙන්නේ උසලි විසුළු කරමින් සමාජි අවඥාවට පාත්්‍ර කරනකොට ඒ අවඥා කරන ඔයයා ඇත්තන්ට ඇතිබෙන කුසාසිත් කල හිතෙනවාද. ඔබ උපසම්පදා හාමුදුවන් නින්දා කර දෝබට ඇතිදා ඇති අකුසසිත්නෙ ඔබට දේශසිත් ඇතිවෙලා. ඔය ඇත්තන්ට අපපූරුවට මේ ජීවිතය ඉදිරිකාලෙදදි දුප්විඳින් ඔොබ කරම රැස් කරගෙනමි අනුම් හිදදා. අන අගත බවල ඉන්නකං ඔයා ඇත්තතාන් ටූවාගේ අවඥාවට ඔය වගේ ඉන්දා අපහාසවට ඔබදැන් ඒ උපසම්පදා හාමුදුව නිවැදි මඟට ගන්නේ නැතුූ ඔබකරපුේ හිරිහර නිින්දා අපහස අවලාදවලට ඔබටත් ඒ වගේම විපාක කන්දක් විඳින්න පලිසරේ හදාගෙන. ඇයි අත පුච්ච ගන්නේ. එනිසා එවැනි දේවා මොනම හේතුවකටවත් කරන්නේපා කරමේ හැමෝට විපාක දෙනවා මහාವීරියෝ වගේ ඉදිරිපාත් කා ಹ රි ಕනෙක් අ ති බිස්ස විිස්සුනි උපාසක පාසකාාව අතින් යම්වරදක් ුණහම, ඒකට අාවක්ඥා කරමින් අපහස උපහස කරමින් විධ විදිහට අවලාධද කරමින් ඉන්දා අපහාසක කරමින් ඔය ඇත්තු කරගන්න ඔබේ අනාගර සසද ගමන්ට දුද්වින්න මහා බාරපාත් ල කුසල කරම ගොඩක්. මොනම හේතුයටවාත් ඒේවාගේ ගොಂකං කරගන්නපා. කලන මිතුරෙක් එන්න. බිස්සූන් මිහිණින් වහන්සේලාට උපාසකු පාසිකාවන්ට මෙිහිනිින් වහන්සේලා බිස්සූන් වහන්සේලාට උපාසක පාසිකාවන්ට උපාසක පින්වතුන් බිස්සූන් මිහිනීන් සහ උපාසිකාවන්ට උපාසිකාවන්, බිස්සූන්, මහිනිින් සහ උපාසක පින්වතුන්ට කලන මිතුරං වෙන අපි හතරගොල්ලට ඉන්න අපි හතරගොල්ල. හතරගොල්ල වෙං වෙලා රන්ඩු කරගෙන ඇන බැනගෙන හිරිහර කරමින් ඔහොම කටයුතු කළ හරියන්න. උපන්සක උපාර්සකාවන් බිස්සුන් වහන්සේලාට ොහොම කතයුතුකරඇත් විිස්සුන් වහන්සේලා ගීගවල් අත්තල් දාලා ඇවිල්ලා ඔබෙන් කල්්‍යාන මිතත්තේ දෑත දිගුවීම බලාපොරොත්තුවේදඒක නොැබෙන කොට මොකද දෙවෙන්නේ. ඔබ මිත්‍යාදුෘස්ික පරිසක් විදිහයට බෞද්ධ ලබලේගා ගෙන සාසනයට ලොකු හානියක් කරලන. ඔබ සිවනක් පිරිසට අයිතිනං, අනි තුම් පිරිස දැක ගැනීමේ, අනි තුම් පිරිසට කල්්‍යාන මිත්‍රත්තේ දෑතදු කිරීමේ, අනි තුම් පිරිසා ආරක්ෂ කර ගැනීමේ, අනේ තුම් පිරිසට නිවනට ඇතුල්වෙන්නට පුළුවන් විදිහට මාර්ගයේ කලන මිතුරෙක්වීමේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ. බ සිව්ුවනක් පිරිසට ඇතුළත්නං. ඔබ ඔබේ සිව්ුවනක් පිරිසේ බූ මකාව කල්්‍යාන මිත්‍රයෙක් පිරිට හරියට කරන්න මනිසාසනික බ්‍රහ්ම චරියාව තුළ සීයට සීයක්ම අනිත් උදවියට සිවුවනක් පිරිසී අනිත් පිලිසට වටිනාමශක්තිය වෙන්නේ අනිතුම් පිරිසේ ඉන්න කල්්‍යාන මිතුර මිතුරියම් බව තරයේ හිතටරගෙන කටයුතු කරන්න පිංවත්නී ඉතා වටිනාපස්නයක් අහලතියෙන්නේ ඔබ වර්තමානයේදී. මේ කවුණන හොඳටම තියෙන දෙයක්හිෙන්ද වර්තමානයේදී කලන මිතුරෙක්වීමේ වටිනා අවස්ථාව අනිවාරයම ඔබ ක්‍රියාත්ම කළ යුතුමයි ඒ පෑර පැහැර අරින්නට එපා. ඊළඟට අහලතියෙන පස්්නය තමයි සාමින් වහන්සේ, අද සමාජයේ බොහෝ දෙනා අපාය දෙවුලොව ආදී විශ්වාස නොකරයි. අපේ විග්්‍රහ කොට ඇ දේවදූත සූත්‍රයේදී. යම රජවිසින් නිදසතාගෙන් අසන පස්න පහක්ගන සඳහංවේ. නිරාගමික යැයි කියන මිනිස්සුම්. බෞද්ධයන්ගෙන් ප්‍රස්්න කරන්නේ එහිදී කුමන භාසාාවකින් එම පස්න අසනවාදයන්නයි. එහිදී අසන භාසාාව කුමත්දයි අසා ඔඕුන් දඩිලෙස බෞද්ධයන් ව ලච්චාවට පත් කරයි. ඔවුන් අසන එම පස්නයට අපට දීහැකි පිතුර කුමත්ද. පිංවත්නී අප දියහැකි පිළි තුර ඉතා පැහැදිලිව තියෙනවා. කෙනෙක් දැම් මනුස්සයෙක් නම්. ඒ කෙනාමගියයාට පස්සේ. උපදින්නේ ඒ ගෙදරම සුනකයෙක් විදිහට නම්. ඒ සුනකයා අනි සුනකයෝත් ඒක අදහා සෝමාරු කරගන්නේ බුරන බාසාාවෙන්. අද මනුස්සේකෙට ගවඒක් නම් අනිත් ගවයින් එක අදහා සෝමාරු කරගන්නේ. ඒ ගවයිං විදිහයට හඬ තලමින්. අද මනුල්සේ හෙට සරපයෙක් නම් අනි සත්වයින්ගේ අදහා සෝමාරු කරගන්න ඒ අයගේ ඉවසාහ විවිධ කාවුණුවලින් අද මනුස්සය හෙට වවුල එක් නම් අද මනුල්සය හෙට හාණඩ පිට කලන්න බැරි සත්වයෙක් නම් ඒ සත්වයයින්ගේ අදහා සෝමාඩු කරගන්න පුළුවන් ඒ සවේ සංනිවේදන ක්‍රම ඔස්සේ තමයි කටයුතු කරන්නේ. එතකොට අද මනුස්සයා හෙට මියගිහිල්ලා අරවිදියට්‍රේතයේහෙම අමවලෝකී උපත්වය ලැබූ හාම එතනීන යම රච්චුද ඒ කෙනගෙන් ප්‍රස්්නකරන්නෙමි මනුස්්‍යයෝ කතාකරන බාසාාවෙන් නෙමි. අරකිනා පේත ලෝක ඉපදිච්ච කෙනෙක් මේ භවේ අත්ඇල්ල ගිය කෙනෙක් මෙතනින් ුතවිුණ කෙනෙක්. එතකොට චුත වුණු කෙනා කතා කරන්නේ නැවත ප්‍රතිසන්දය ලැබූ බවයේ. එතකොට ඒ ප්‍රතිසන්දිය ලැබූ බවේදී ඔහු ප්‍රකාශ කරන්නේ එතන තියන භාසාාවෙන් එතන තියන දේවල් වලින්. එතකොට කලින් සිද්ධී මතකේට අරගෙන අතන තියෙන භාසාාවෙන් තමයි එහ කතා අකරන්නට ඕනේ. හරියට ඔයඇත්තු ඉංගීසි දැනගෙන ඉද්දිී ලංකාව සිංහල දන්න අයත්යෙක්ක ඉංගීසියෙන් කතාානුකර ඉංග්‍රීසි දන්නා අයත්්‍යයෙක ඉංගීසියෙන් කතා කරන්න ඕන වගේ ඒත් ඒ තැන්වලට ගිහාාම ඒ අදාල අහන භාසාාවෙන් තමයි පිළිතුරු දෙන්නට ඕනේ. දිවියන්ගේ භාසාාව ඒ වගේම තිරිසංසතුන්ගේ විවිධායක භාසා නරක පේතතාාදී. ඇැංගල බාසා විතආකාර විදිහයට වෙනස් වෙනවා එකක තැංවලට ගැලපෙන විදිහට නමුත් චුති පතිසන්දියේදී ඒ තැංවලට ගැලපෙන විදිහට තමයි ඒ බාසාාවංවලට එහෙම හැඩ ගැහෙන්න සත්වයෝ ප්‍රතිසන්ධි විඤ්ඥාණය සමඟ නාමුරූපයන්ගේ පැවැත්ම සිද්ධ වෙනකොට පිංවර්නී හීතු පර්ධර්මියන්ගේ කියයා කාරීතය අනුව ඒ සෑමදේම උප්පත්්‍යය ලබන භවයට ගැලපෙන ආකාරයට සකස්වන බව තේරුම්ගන්නට ඕනෑ එතකට අදහස්. මාරුරගන්නේ සිංහලෙන්නෙවෙේ ඒ ඒ සත්තීන්ට අදාලාකාරයට මේ යමලෝක උපත්ති ලබන්නේ අහිුතුක අකුසලවිපාකු උපික්කාසාකර සන්තීරන් කිත ස්වභාවයක් අනුව. එතකොට එවැනි අයට එවැනි ස්ථානයක එවැනි භාසාකමයක් තමයි තියන්නේ. ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි අවසරය පින්වස්සාමින් වහන්සේ. ඉරදිනයන්හි සමාජමාධ්‍යයේ පුවතක් අසන්නට ලැබුණා. ස්වාමින් වහන්සේලා හට ගමනාගමනයේ පහසුව තකා ඉන්දන පූජා කිරීමක් පිළිබඳව. බොහෝ දෙනා ඒ විවේචනයකුට කොමෙන්්දා ල තිබුණා. සාමින් වහන්සේලා හට ඉන්දන පූජා කිරීම කැපද සාමින් වහන්සේ. අනුකම්පාාවෙන් පහදාදන සේකවා පිංව සාමින්න් වහන්සේට තෙරුවන් සරණයි කියලා. කරුණාවන්ත ගුණපර පිංවර්ත්නේ. ගමක වැඩඉන්න පින්වා සාමින් වහන්සේ නමකට. ඕනෑම විහාරස්ථානයක් ආරන්නක වැඩයින සාමන් වහන්සේ නමකට. තමන් වහන්සේලාට සිව්පස්සයෙන් ඇපපස්ථානකරන දායකයෙන් සම්බන්ධව කළයුතු කවුණු ගොඩක් තියෙනවා. ඔවු අසනීපවනහාම. ඕවුම බලන්න ගිහිල්ල ඔුන්ට ආසිර්වාද කරමින් ඔවුන්ගේ කුසල චිත්ත ස්වභාවය වාර්ධනය කරන්න ඕනේ. මානාසන්නවි ඉන්න කෙනෙක් ළඟට වැඩම කරල්ලා ඔවුන්ගේ සිත නරක්වෙන දෙන්න ඇතුව හිත කුසලයෙන් සක්ති මත් කරන්න ඕනේ. පවුල් ජීවිතවල අඩදඹර පස්්න කලකෝලාල ඇති වෙනකොට ඔවම සමය කරන්නට ඕනේ. ඇැකී රක්ෂා සහ අනෙකුත් දේවල් නැතිව පස්න ඇතිවෙලා සේදිීවි නසා ගැනීීම හෝ පේම සම්බන්ධතා කැරල සේදීව නසා ගැනීම් හෝ මද්‍රවිවලට ඇබ්බැහි වෙලා ජීවිත විනාසකරගෙන පවුල්ල අඩ දබර කලකෝල හාල ඇති වෙන කොට කල්්‍යානි මිත්‍යාණන් වහන්සේගේ උපකාරයේ අවස්සයි අර ලඟින් ඇසුරු කරන අයට. ඒවාගේම මනුස්සයින්ට ඇතිවෙනවා විත ප්‍රස්න විවිධ කරදර. සමහර වෙලාබංවද ලෙඩරෝගවට මුහුණදුන්නහම ඒ තමයි ජීවිතයේ කඩාවැටන්න පුළුවන් පහලවිතාම දුක්කිිතම කඩා වැටීම. ඒ වගේ වෙලාවට බොහෝ හිතමිතුරු අයිං වුණත් තමන් ලගින් ඇසුනුසුරුකරන කල්්‍යා නිමිතයන් වහන්සේලා අයින් වෙන්න උන්වහන්සල නිතනීතර වැඩමකයනවා. බිස්සූ භූමිකාව එහෙමයි. බිස්සූ භූමිකාවේදී බිස්සූන් වහන්සේලා තමන් වහන්සේලාට ධනමාන සිවපස පත්්‍ය පහසකම් පූජාකණයට වටිනාම කලනෙමිතුරා වෙනවා. එතකොට මිනිසුන්ගේ කලනිමිතුරා වඋුණු බිස්සූන් වහන්සේ මිනිස්සුන් වෙනුවෙන් ඉදිරිපත්වෙන් නැට ඔවුන් වෙත වැඩම කරන්නට ඕනේ. ඒ වැඩමකිරීම සඳහා යම්කිසි හැකියාව තියෙන කෙනෙක් යම් පහසුකන් සලසනකොට වර්තමානයේ වගේ අවස්ථාවකි ඉන්දන පහසකන් එහෙම ලබා දෙෙනකොට ඒ ඉන්දන පහසකන් ලබාදුන්නු අය ලබා දෙෙන්නේ මේ කවුුණු දන්න හින්දා. මේ කව්ුණු නොදන්නා අපිස්තමයි විවේචනය කරන්නේ. මේවා විවේචනය කදාාන සිව්ුවනක් පිරිස නොවේ. සිවක් පිරිසට අයිති නොවන බෞද්ධ ලීබල ගාහගෙන ඉන්න මිත්‍යා දුෘස්ටික පිරිසහ අන්‍යාගමික නිරාගමික පිරිස්. ඒවදවිය තමන්ට නොලැබෙන දේවාල් නිෙසා ඉවිසියාවෙන් ලැබෙනයට විවිධවිදියට පීදාකරනවා. සමහරෝදවියට ශාසනය අතුරුදහංකාල් ලොකු උමනාවකුත්තියෙනනවා. ඒවාගේ වෙලාවට ඒකාත්ති විධවිදි නින්දාකරන අපහාසකරන හිනාාවෙනවා, හැබැයි ඒ ඇතු දන්න කුසාසිත්වලිවිපාගකුසා සිත්වලවිපාක. සතුම් මැරීමක් වෙනවද ඉන්දන පූජා කළ හම. සොරකංකිරීමක් වෙනවද ඉන්දන පූජා කළහම. කාමේරවාදවා හැසරීමක් බුළුකීමක් කේලාම්කීමක් සැර පැවස වචන කතාකිරීමක් හිස්වචන කතාකිරීමක්, දඩුලෝභයක් කේන්තියමක් මිත්‍යා දුෘෂතියක් වෙනවාද පින්වත්නි ඉදන පූජා කළ හම. ලෝබම மூූල සිද්හට දේසමූල සිද්ෙක මොහමූල සිද්ධක කියෙන අකුසල සිද්ධොලහා ඇතිවෙල්ලා ඒකට අකුසල විා අහේතුක සිත්්හත ලැබෙන විදිහටත් මේ ජීවිතේසා අනාගත බාාවල බොහෝ දුක්විපාක ලැබෙන විට නාමරූප දරමට අකුසල විපාකයක් ලැබෙනවා ඉදඳන පෝජ කළහම. හැයි ඉදඳනූජාකයනකොට පියෝජනාදිය සලකා කරමකරම්ඵල දැනගෙන. සාමින් වහන්සේලාගිින් භික්‍ෂු බිස්සුනි උපාසකු පාසකාවන්ට වන මහාමිහිෙවර කල්්‍යයාන මිත්‍රවත්තියේ දෑතදික්කිරීමේ මහාවටනා. යුග මෙහිවර දැකලා ඒ සඳහා පහසුකන් සපේනකොට, පහසකන් සපේන අයට අලූබේ අදූසි අමෝහේ කියන තිහිීතුක ඥාන සම්පයුතු ත් කෘෂ්ට කුසාසිත් ඇතිවෙෙන් නැත්ත. ඒ පූජාවන් කනවදව පින් වැැස් කරගන්නේ ලැබිල තියෙන කුසාසිත්නේ ඒ කුසාසිත්තලට ඒ ඇත්තන්ට ලැබෙන්ඥ කුසලවිපාකද. කුසාසිත්නං ඇතුුණේ ලැෙන් ඕන ඇතුවුණ විදිර කුසලවිපාකනෙ. ඒ කුසලවිිපාකයෙන්වෙෙන් අන් ගොළුබිරි මන්දබුද්ධි අතපෑ කඩීමිණී වගේ යම් නරකද්ද එහම නත්නං ඒ ඇත්නන්ට මනුල්සදීවේ උප්පත්තී නිදුප්නිරෝගීකන් සෝපත්කන් සැපවත්කම් ආදී හපතද්ද. ොදක් නෙවෙන්නේ යහපතක් නනිෙවෙන්න ෙ දෙලෝ යහපත නිහැ දෙන්න. එතුකොට ඒ අගේ නාමුරූප ධරමුවට අරඇතුුණු බලසම්පන තිහේතුව කුසලි විපාකයෝ මොනතරන් යහපතක් හොඳක්කරනවද. පිින්වත්නී කවුණුකාණා නො දන්නාකමට මේ කාලෙ සංගරාත්නය වීචනය කරන්න ගිහිල්ල ඒ මෝඩ ඇත්තු මේ අරේ. ඒ කොට්ටෝරුවා හැමගහටම කොටන්න ගිල්ල, කෙහිරගාට කොටපු දවසත හොට හිරකරගත්ත වගේ තමයි මේ හිරකරගන්න හැමදටම සංගරාත්නයට බනින්න ගිහිල්ල, කරම කරම්පලි විශවාස්නකර අන්තිමට ධර්මානුකූල කවුණුවලදි පවා බනින්නවිල්ල ඒකත්තිය යාල විසිම්ම හිරවෙලා. ඒ ඒ විසිම නිරුත්තරවන්තෑන්ට පත් වෙලා සංගරත්නයට වර්තමානයේ හැටියට ඒ සව්පසපත්‍ර පහසකන් ලබා දෙනකොට ඔවැනි දෙයක් කිරීමඒ කරපුට මොනතරම්පයෝජනවදද. බලන්නකු සාමින්න් වහන්ස නමක් කිලෝමීට සීයක් දෙසීයක් ෑතිනං වඩමවාගන්න කොට. ඒ වාහනයට කොච්චර යනවද ඒ දීසල් තෙම්පෙටල්ලාදිය. එවැනි පහසකන් ඒ ස්වාමින්වහන්සේලාට සපේල දෙනකොට ඒ සපයපපු ඇත්තන්ට ඇතවුණු තිහේතුක සිත්වලට කොහන්ද ලැබෙන් න පින් ගුවන අකුසලිපාකයා ති නු ත්ව කුල පාකයරන්න ලබන්න ඕන. එනිසා මේ බව තේරුන්ගන්න කටයුතු කරන්න ඕන ඒ වගේ අනුවනෑ ඇත්තුූ සංගරාත්නේ වීචනයකාාන බුද්ධසාාසනය අපහස්සුට පාත්කරන්න මේකත් පාවිච්චි කරන්න හැදුවට ඒ මෝඩා ඇයම තමයි අපහසුවට පත්්‍යයෙන්නේ මොකද යහපාත් කුසල අරමුණ සහිත චේතනා සන්තතියට විශාල කුසල විපාක ලැබෙන බව ධර්මවිනේ දන්නා අය දන්න හින්දා. එනිසා එවැනි නිවට නයාලූ අදහස්තියන උදවේ බැහැර කරලා ඔබ ඔබට පින් සිදුවන්නට වර්තමානයේ හැටියට ඔබේ කලනෙමිතුරා වන ඔබට දුකේදී සමීපව ඉන්න නිවාම් මග විවර කල්ලා දෙන ඔය ඇත්තන්ට නිතර්ම ඇසුර ලබාගන්න ඕන ඒස් පූජනීය උතුමංවන තිවිදරාත්නය සංඝරාත්නයට එවැනි පහසකන් සැපයීමේ කිසිදුවා දක්නෑ මහනීය උතුම් උසස්කුසල කරමයක් තමයි ඔය ඇත්තන්ට වෙන්නේ. සත්පුෘස පිංවත්නී ඊළඟ ටහලතියෙන ප්‍රස්නේ තමයි පින්ංවා ස්වාමින්න්වහන්සේට නමස්කාරවීවා. උද්ගා නිමිත්ත පටිභාග නිමිත්ත උපචාර සමාදී යන වචන පැහැදිලික දෙන්න තෙරුවන් සානයි කියලා. සත්පුරුස පිංවුවත්නී භාවනා කනකොට ඒ භාවනාකන පින්ංවතුන්ට. ඇතිවන නිමිති තමයි මේ උද්ගා ප්‍රතිබාග උපචාර සමාධී අවස්ථා. උද්ගා නිමිත්‍ය කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකට. ඔබ ආනාපාන්සති භාවනාවනං වඩන්නේ එක අරමුණක් හිතට දෙන්න ඕනේ. ඒ තමයි අස්වාස පස්වාස අරමුණ. නාසේ අග තමයි ඔ ඇත්තු හිත පිහිටවා ගන්නට ඕනි. ඇතුල්ලන පිටවන දිග හුස්ම සහ ඇතුල්ලන පිටවන කෙටිවීලාවක් ගන්න කෙති හුස්මම අරමුණු කරගෙන ඔය ඇත්තුූ රූප සද්ධ ගන්දරාස ස්පාර්ස ධර්ම ආදී වෙනත් කිසිම අරමුණක් අනෙක් ආයතනවලින් ගන්නෙ නැතුව හිතට හුස්ම කියන අරමුණ මදීලා ආසාහස පස්සාත හොඩැල්ල හොඩල්ැල්ල ඔස්සේමටයුත්තු කරන කොට. ප ඔය ඇත්තංගත ඒ හුස්මේ මුලමැදාග දැනගන්න පුළුවන් තරන් දියුණුවක් වෙනවා. ඒ සමාධය ඇතිවෙන කොටේ දියුණුව ටිකෙන්තික ඇතිවෙනකොට ඔය ඇත්තන්ට අධිසීල අධිචිත්ත අධි ප්‍රඥාවන් ඇතිවෙනවා. ඒ අධිශීලකන්න ලොකු හිීක්මීමත්. අදී චිත්ත කියන ප්‍රබල සමාධියත් අධි ප්‍රඥා කියන ප්‍රබල නුවනත් ඇතිවමින් කටයුතු වෙනකොට ඔබේ චිත්ත සන්තතිය තුළ නීවනාදී යටපත්වෙමින් හිතේ තියන කෙස්ක අ ද. අඩු ගතතිහෙම යටපත්ලෙමින් තිිකෙන්දික ටිකෙන්ටිකත් ඔබේ චිත්ත සන්තතිය පැහැපත්වෙන්න ගන්නවා. ඒ උද්ගා නිමිතිවිදියට ඒ ඒ භාවනාව හැතියට වෙනස් වෙනස්ස ඇති වෙනවා භාවනාවෙන් භාවනාවට සමාහරය වෙනස් වෙනවා මෙතඉදි පිංවල යම් පැහැපත්කමක් ඇති වෙනවා. තිිකක් අඳුරට වගේ හුර පැහැපත්කමක්. ඒ උද්ගා නිමිති අවස්ථා. එතකොට අරමුණ හොඳට උපකාගෙන තියෙන අවස්ථාව. ඊට පසේ ප්‍රති භාගනිමිත්ත. ප්‍රතිභාග නිමිත්ත කියන අද ඒ ඇතිවන පැහැපත් ආලෝකාදිය බලන්නේ නැතු ා. මනාවට ගත් අආශවාස පස්වාසේ හෝ කසිනාදී අරමුණම එක් කටයුතු කරනකොට නිීවනාදීයටපත්වීම හින්ද බොහොම පැහැපත් අත්වයක් ඇති වෙනවා. ඒ පැපත් අත්තේ තමයි පතිබාගනි මිත්ත කල කියන්න ඒක. බොහොමි ස්තීරව පබලව සක්ති මත්ව තියෙනවක්. ඒ අත්වේයට දියුණවෙන්න ඕන පටන්ගන්න කොටේඒ එක ඕන වෙලා අහිමිවෙන්න පුළන් අහෙමුණුවත් මුලයි නම්භාවනා කරන්න ඕනේ නමුත් පින්වරණ සත්‍ය මත්තු වනාට පල්ස බොහෝම සත්‍යතිමත්ත කටයුතු වනා නීර්ණ යටටපත්ව ධ්‍යාන අංග මත්තු කළමින්. ඊට පස්සේ ්‍යාන අංග බොහෝම බලවත්ව තිබිලා නිශ්චලව. අර ප්‍රතිබාග නිමිති අවස්ථාසා භාවනාවේ දියුණුවත්්‍යයක චිත්තේ ඒකාාගතාවේ බොහෝම බලවත්ත නිශ්චලව තියෙන් අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ධ්‍යාන උපදවාගන්නට කලින්. තියෙන අරපණාවලට යන්න කලින්තින උපචාර සමාධිය අවස්ථාව. ඒ උපචාර සමාධි අවස්ථාව විතාක්ක විචාර පීටසුකගේ ඒකර්ගතාකින ධ්‍යාන අංග බොහොම බලවත්ව, නීවන ධර්ම නැතිකල්ලදාම්මින්ම් මතු වෙලා චිත්්‍ර සන්තතිය බොහොම බලවත්ත ්‍යානයට ආසන්න්නව පවතින අවස්ථාවක් ඒ විදියට උද්ගානනිමිති ප්‍රති භාගනිමිති උපචාර සමාධිකගේ අවස්ථාතේ රුන්ගන්නට ඕනෑ. ඊරඟත අහලතියන පස්්නේ තමයි පිංවර්ත්න පින්ව සාමින් වහන්සේ ලාභ අලාභ යසා අයස ආදී අටලෝදහමින් කම්පා නොවී ජීවත්්‍රීම තුළ පාලෝට සිදුවන යහපතකුමත් දැයි පහදා දෙන්න. උතුම් නිර්වාණසුව ආත්්‍රීවා තරුවන් සාණයි කියලා. සත්පුෘුස පිංර්ත්නී ඔය ඇත්තෝ අටලෝදාහමට කම්පා නොවී ඉන්නවා නම්. ලාබූ අලාබෝ අයසූ යසෝචය නින්දාප සංසාස්සු කාංචදුක්කම්. එහෙම ඉන්න පුළුවන්කම ලැබෙන්නේ ඔබ තුළ බෝජි පාස්සක ධර්ම බලවත්තනාකාරයට කටයුතු කරගත්තහම. ලැබෙනකොට නොඒ ඒ පිළිබාඳ කම්පා නොවී නොලබෙනකොට කඩෑ ත්නකොට කම්පා නොවී, යසෑ ඇස නිදාපසංසා සැපදදුක්වදි කම්පා නොවී ඔබට ඉන්න පුළුවන්න. ඔය ඇත්තංගේ චිත්ත සන්තතිය තුළ සතුර සතිපර්්ඨාන සතුල සම්්‍යපදං වීර සතර ඉද්‍යදිපාද. පංච ඉන්දිය පංච බල බොච්චංග ධර්ම මාර්්‍යස්තාායක මාර්ගාංග්‍රයූ එහම වැඩෙන විදිහට ඔබ කටයුතු කර ගනිමින් ඉන්න පිරිසක්. ශක්ති මත් පිරිසසා සක්තිමාත් ප්‍රේමින් ඉන්න පිරිසල්. ඒවගේ බෝධි පාසික ධර්ම බලවත්වන චිත සන්තතියක් ඇතිකරගත්ත හින්දා. අනාගතයේදී නිවන් දකිනකං. ඔබාට අටලෝදහමට කම්පාවෙෙන් ඇතුව අත්. අටලෝදහමට කම්පාාවන්නතුව ලෝවමූලසිත් දීසමූලසිත් මොහමූලසිත් ඇතිකරගත්තේ නැතිහින්ද. අකුසා සිද්දොහ ඇතිකරගත්තේ නැතිහින්ද. ඔබ කුසාසිත් ඇතිකරගත්තහින්ද. ඉවසීම කරුණාව දයාව උපේක්ෂාව මෛත්‍රයේ මුරිතාදී උපදවාගත්ත හින්ද. ඒ කුසල් ඔබ තුළ ඇතිකරගත්තෙහින්ද ලැබෙන් ඕනෙ කුසල විපාක ඒ මොහොතේ ඉදල්ලා. අටලෝදහමට කම්පා නොවී ඉඳීමේ මොහොතේ ඉඳලා කවදහරි ඉක්මං අවස්ථාවක මේ ජීවිතයේදී හෝ එහම බැරුවග්‍යොත් ඉක් මං භවේකදී හෝ මඟපල් ලබනකම්පින්ංවර්නිේ ඇතිවුණු කුසා සිත්වල හැටියට කුසල විපාකොබට හම්බ වෙනවා. අනාගතයේදීක් මං අවස්ථාවක රහත්ව පීනුවම් පානකම්ම කුසල විපාකොබට ලැබෙනවා. ලාබ අලාබයිසි යසනින්දාප සංසා සැප දුක් කියන අට ලෝදහමට කම්පා නොවී ඉන්නකොට අ. දහමට කම්පානොවී ඉන්න අයගේ චිත්ත සන්තතියතු රපූරුවට ්‍රඥාව නෙක්කම් මේ වීද ඉවසීම සත්‍යවාදී බව අධිස්ථානයේ මෛත්‍රී උපේක්ෂා ආදී බොහෝ පාරමී ධර්ම වැරෙනවා. ඒ අයට හොඳට සිරහකින්නත් පුළුවන්කම ලැබෙනවා දානනා අදී කටයුතුොත් අූරුවට කරගන්න පුළුවන් කම ලැබෙනවා පාරමිතාසියල්ලම කරගන්න පුළුවන් හැකියාව අටලො දහමට කම්පානොවන අයට ලැබෙනවා. ඒ උදවිාර්ස්නාායක මාර්ගයේ පිළිපැත්ලා සුන්දර නිවන් දොර විවර කරගන්නවා කල් නොයවා ඉක්මනටමෑ. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට හලතිී න පස්නේ ගරුස්වාමින් වහන්ස, ජාතිවාදයේ පතුරවමින් මහජන මුදල් තම පවුලිය සොහෝංකොත් ඉදි කරමින්. මහජන මුදල් අවභාවිතා කරමින්, පවුලුවාදේ පතුරෝමින් කටයුතු කරන නායකයිෙන් අප රටර් ලැබුණේ අප රටේ මිනිසුන්ගේ පෙර අකුසර විපාකයක් නිසාද තෙරුවන් සාණය කියලා සත්පුරෘස පිංවර්ත්නී ජාතිවාදයේ වැපිදීවීම වැරදි එකක්. මහජන මුදල් කොල්ලකාල තමන්ගේ පවුල්වල සොහොන් කොත් එහෙම හැදීම වැරදි වැඩා. මහාජන මුදල් අවභාවිතා කිරීම වැදි වැඩා පවුලුවාදේ පතුරුවමෙන් කටයුතු කිරීම වැරදි වැඩා. ඒ ඇත්තෝ විසින් එහෙම කරන්නේ ඒවාගේ අය රටේ මිනිස්සුන්ගේ පෙරාකුසල විපාකයක් නිසා ලැබිලද කියලා ඇහවුවත් නෑපිංවර්ත්න. මේ රටේ ඉන්නා බොහෝ පිංකර ගත්තවූදවිය. එවනාට ඒතත්ේ ඇවිල්ලතියන බොහෝ කාලයක්ත එස්සේ පුරුද පුහුණු වෙලා තියෙනකමයක් එක්. පල්ලිහා තැනේදලා අල්ලස දූෂන රච කරනවා. ඇටඉන්ඩන් ලයින්දල ඒවගේ මුරකරුවන්ගේ ඉඳල්ලා පහළම තැනේයිඉදලා ඉහළම ඉන්න පරිපාරණ සේෂස්ථේ සහ මැතියමතුව රුදක්වාම අල්ලෙස දූසන රජකරෝමින් ඒයට ගැලපෙනකමයක් තමයි හැත්ල තියෙන්නේ. ඒක හරියට කාලවිපත්තියක්. ඒ යන කාලවිපත්තිකමයක් හැදල තියෙන්නේ. ඒ කාල විපත්තියේ හින්දා අනිත්තුදවියගේ පෙරකුසල්දත් මතුකරගන්න අවස්ථාවක් නෑ. එනිසා මේ කාලවපත්තිකමේ වෙනස් කරගන්න අවශ්‍ය කටයුතු කරගන්න ඕන මිල්සුම් බුද්ධිමත්ත කටයුතු කරන්න ඕන. හැබැයි ඒක පජාතන්ත්‍රවාදීව කරන්න ඕනෙ කිසිදු ලේගැලීමක් කරන්න ඇතුව. කිසිමකිනේගේ ලේසලොවන්න ඇතුව. සමාජ මතය නිවැදිදිසානතියකට අරගෙන, නිවැදිකවුණු පෙන් අරදීලා, මහජන්තාව නිවැදි මඟට අරගෙන, ප්‍රජාතන්තවාදීව කිසිදු ලේගැලීමක් නැතුව මනුස්ස ඝාතනාදී පාපකරම කරගෙන බොහෝ සසරේද. ලුක්වින්න විදියට පරිසරය හදාගන්න ඇතුව ඒ ඇත්තුූ පවතින ප්‍රජාතන්තවාදී කමයකින් නිවැරදි මඟට සමාජයේ ගන්නට කටයුතු කරන්නට ඕන අනුන්ගේ යැපෙන සමහර පක්ස. අල්ලසක් තමයියේ අනුන්ගේ යැපන විදිහට ගන්නේ. දැන් සහාර පක්ෂේහෙම බලන්න ඒ උදවිය. ඒ තමන්ගේ මන්ත්‍රී වැට පුවත් ගන්නෑ කියලා කියනවා. හබයි ඒකාට ජීවත් වෙනවා. ඒ ජීවත්වෙන්නේ ඒයට ලැබෙන විධාකාර මිල මුදල්ලින් කොච්චරක් ලැබෙනවද කොහොමද කියලව දැනගන්න හම්බ වෙන්නේ කොයි සංවිධානයෙන් කොහෙද ලැබන්නේ කියවත් දැන ගන්න හබ වෙන්නේ මකදඒවඋදවිය ඒක සමාජීස්සහා සාධානයකන් උත්සාගනහින්ද. හබැ තමන් දුක්වෙෙන්ල උපයාගන්න මුදලින් ඇරන්න. විෙනත්විදිියයට එහෙම ගන්නකොට ඒ අල්ලස් ගැනීමක් වෙනවා. මකද ඒ විදියට කටයුතු කරනකොට ඒ අයට ඕනෑම ආකාරයක මුදලක් ගන්නත් ඕනෑම ආකාරයක පහත්විදියට කටයුතු කරන්නත් පුළුවන්කම ලැබෙනවා. හොඳමක මේ තමයි අල්ලස් ගන්නාකමේ සාධානීකර්ණය කරන එවැනි කටයුතුවලට යන්නන්නේ නැතුව. ම මන් දුක්මහන්සේෙන් උපයාගත්ත මුදලින්ම්ම ඒ විදිහත ජීවවීම සහ කටයුතු කර ගැනීම. අනුන්ගේ යපීමන මේ තමයි යැපමින් තමන්ගෙන් අනිතත්තන්ට යපෙන්න්නත් ඒ අවස් දෑත දිකරලා. කටයුතු කරන්නට ඕන මෙතනදී කවුරු කළත් ජාතිවාදයේ පැතරවීම ලේහැලීම මේවගේ කුමන්තනය කිරීම ආගමික පූජ පස්සට නින්දා පාස කිරීම සොහොම් කොත් හැදියීම මුදල් අවභාවිතා කිරීම ආදී සෑම දෙයක්ම වැරැද්ද වැරැද්දමයි හැබෑ පිංුවත්න නුව නැතිවෝදවිය. තමන්ගේ දිලෝ යහපත උදෙසා අවස්්‍ය කටයුත්ත හරියටම කරගන්නට ඕනේ ඒක ඔබී අකුසලයක් හින්ද දෙකෙ ලැහුවොත් නෑ මේ කාලි ඉපාති සමයේ වලද නිසා එහෙම වෙන්නේ ඔබ ඔබේ දෙලොව එහපත උදෙසා ධර්මයේ හැසිරමින් කටයුතු කරන්නට ඕනෑ. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට හලතියෙන ප්‍රස්්නේ. අවසරය පින්වත්ස්සාමින් වහන්සේ. චල සෝතාපන්න සහ සෝතාපන්න කියන්නේ කාටද. කවනාවෙන් පහදා දෙන්න තෙරවන්සානය පින්වසාමීන් වහන්සේට නිදුක්් මිරෝගී දීර්කාවිස ලබීවා කියලා පින්ුවත්නී ඔය ඇත්තුෝ සීල විසුද්ධිය සම්පූණ කරගෙන චිත්ත විසුද්ධිය සම්පූර්ණ කරගින් දිට්ටි විසුද්ධියයට ඇවිල්ල ඉස්කාන්ධ ධාතුවා ඇත්න ඉද්‍රීියන් හොඳට අවබෝධ කරගෙන පටිච සමුපා ධර්මී අවබෝධ කරගන්න එන්න ඕොනේ. ඔය ඇත්තුෝ අවිද්‍යා සංකාර විඤ්ඥානාාමරූප සලායන පස්ස වීත්නා තන්හාපාධන බව ජාති ජර මාන කියන අංගදුළහකින් යුක්ත සංසාරචක්වය, තේරුම් අරගෙන පටිච්ච සමුපාදකියාවලිය දකිමින් කටයුතු කරන්නට ඕන. ඒ පතිච්ච සමුපාද ධර්මය අවබෝධ කරගත්තාහම ඔබට සසර පැවැත්ම වන විදිිය ගැන සැකයක් නැතිවෙනවා. එකන් කංකාවිතයන විසුද්ධිය ඔය ඇත්තෝ ඇති කරගන්නවා. සැක නැතිව මිහිීතුපර් ධර්මයන්ග කියාකාරීතය අවබෝධ කරගන්නවා. ඒ ප්‍රබල අවස්ථාපිංවර්ටනනි අපි හඳු න්වන්නේ චුල්ල සෝතාපන්න කියලා. ඊට පස්සේ මංගා මංග්‍ය ඥාන්දර්සන විශුද්ධියය පටිපදාා ඥාන්දර්සන විුද්යිය පහුරගෙන. නවමහා විදාශනා ඥානවල කෙළවලට ගිහිල්ලා. කොයි වෙලාවකහරි ඒකෙනගේ චිත්ත සන්තතියේ සාමාන්‍ය කාමභූමිය ඉන්න කෙනෙක් නම් ්‍යනුපදවාගේෙන් නැති කෙනෙක් නම්. තිහේතුකු උත්කෘස්ථ ඥාන සම්පයුත්ත සෝමනස්සහෝ පික්කාසාගත සිත්්හතරෙන් එකක් චිත්තවීතිී ඇතිවෙන්න ඕන. ඉට පසේ මාර්ගිහිත ඇතිවෙලා අකුසාසිත් දොලහෙන්සිත් පහක් නසමින්. සක්කාදිිත්්තිි විචිකච්චා සීලබබත පරාමාස ධර්මයෝ නසමින්. අහපව වර වගේ තිහේතුක සිත් පරම්පරාවක්ම ඇතිවෙලා ඒ චිතසන්තතිය ඒ විදිට පලසිත් ඇතිවෙලා කටයුතුවෙන්නට ඕනේ. පිින්වර්ත්නී අන්න ඒ තමයි සෝහන් මාර්ගියටටර. තන අවස්ථාව සෝතාපාන්න උත්තමයාණන් වහන්සේ නමක් වෙන අවස්ථාව. ඒ සෝච්චි මිසෝතාපාන උත්තමයෙක් වෙන කොටම සෝහන් මාර්ගිහිතීන් හරියට අකුණක් වැත් නහම ඒ අකුණවැත්න ගහේ ජීවසක්තිය නැති කළදාන වගේ ඒකිනාාගේ සංසාර පැවැත් මේ අකුසර සිත්් පහ නැත්තටම නැති කළ දාලා. ඒනා ඒ Bී.ජී. කෝලංකෝල සත්තක්කත්තු පරම කියන තත්ත්ේ තුළ නතරවන ආකාරයට ඒකිනාගේ සසර ගමන්මගේ. නිමා කරු ලබනවා. චුල්ල සෝතා පන්නක යන පටිච සමමුපා ධර්මාබෝධය ලබන කංකාවිතන විසුද්ධිය සම්පූර්ණ කරදා නවස්ථාවේ සෝහන් මාර්ගීයට පත්වෙනමක් කියන්නේ පුතක්්ජන ගෝතයෙන් එබොට වන ගෝත්‍රභූසිත ඇතිවෙලා. කෙරෙසුන් අසමී මාර්ග සිත ඇතිවෙලා. ඒකාන්තේම ලෝකෝතර භූමියයට පය තිබ්බ උත්තම එක්හු උත්තමාවයක් බවට පත්වෙනවයි කියනෙක්. සත්පුරුස පිංවත්නේ ඊළඟට අහලතියෙන ප්‍රස්නයේ තමයි අවසරය කල්්‍යයානමිත සාමින්න් වහන්ස. ඒ ඒ පංකංවලට අදාළ ආනිසංස තිබේ. ඒ ආනිසංස වලට අමතරව නිවන පාර්තනා කරමු ඕනෑම පින්කමක්, නිවන් පාතනාකිරීම සුදුසුද අනිවාරීමම සුදුසුයි. ඔය ඇත්තෝ ලෞකිකදේවල් පාර්තනා කරන්න එපා. ඔබ කරගන්න පුුණ කර්මී හැටට ඇතිවන කුසාසිත් වලට පැත්තුවත්න පැතුවත් ලෞකික දේවල් කොහොමත් ලැබෙනවා. ලෞකික දේවල් පාර්තනා කරනකොට එතෙන්ද අතරින් පත්‍ර ලෝබී ඇතිවෙන හින්ද ඒ කුසලේ දුරු වලවෙන්න පුළුවන් හැබැ නිවන අරමුණු කරගන්න එතකොට බලසම්පන්න ඕන කුසාසිත් බලසම්පන්න පවතිනවා පිංවත්නී ඒ ඒ පින්කාංවලට ආනිශංසතියනවා වඇත්තුූ නිවනමාරමුණු කරගෙන ඒ ඒ පින්කං කරන්නට, කටයුතු කරගන්නට වගබලෑගන්නට ඕනි. එතකොට ඔය ඇත්තන්ට පුලුවන් කම ලැබෙනවා නිවන් දකිනකං ඕනකෑන ඇස්සල පිෙනීම කංවල ඇහිීමමාදී සසිියල්ලම ලබන්න පිින්වතුනි රහතන් වහන්සේලාගේ තේරගාතා තේදිගාතා පොත් අරගෙන බලන්න. අපධාන පාලි අරගෙන බලන්න එතකොට ඔබට හම්බ වේවේ රහතන් වහන්සේලා කියනව ම මීට අවුරුදු පන්සීයකට කලින් මීත කල්ප ලක්සේකට කලින් මීට කල්ප මෙපමට කාලයකට කලින් ම මේවගේ පින් කම. ක් කලා මං භාගවතුන්හසට මල් පූජා කලා. මම මේ පහං ආලෝක පූජාවක් කලා මං මේ වගේ පින්කමක් කලා ඒ පින්කම කරපු එකේ විපාකයෙන් අදම රහත් වනා කියලා. පින්ුවත්නි ඉතන කියන්නේ වෙනමොකක්වත් නෙමෙයි. ඒ මඟපල් ලබනකොට ඒ මාර්ග චිත්තවීතිී ඇතිවෙන්න කලින් සිත්මි සිත්වලදී. රූපාවචය ධ්‍යානලාබියෙක් නම්, රූපාවච්චර විපාගින් කලින් බවර ධ්‍යානුපදවාගෙන හිතියකෙ විපාක විඤ්ඥා ලබෙන්න්න ඕනි. අරූපාවචය ද්‍යාන්ලාබියෙක් නම් කලින්, අරූපාවචල් ්‍යනුපදවාගේ හිටයකේ විපාකල විපාක විඥාන් ලබෙන්න්නට ඕනේ. ඒවාගේමම්. සාමාන්‍ය කාම්භූමි ඒ කෙනෙක් නම්. ඒ ඇත්තන්ට තිහේතුක උත්කෘෂට ඥාන සම්පයුත්ව අතීතය කළගෙන් තියෙන පින්කංවල විපාක විඥා ලබෙන්වොනල රහතන් වහන්සේට කල්ප ලක්ෂ ගනම් පරණ කුසල්වල විපාක විඤ්ඥාණය එක්ක තමයි මේ චිත්ත සන්තති ඇතිවෙලා තිය නෙතකොට මාර්ගිහිත ඇතිවෙලා කලෙසුන්නසලා අහපව ඒ වගේම චිත්ත විපාකස්වභාවයක් ඇතිවෙලා තමයි පින්ුවත්න ඒ රහත් භූමියය තුළ උත්තමය වැජබෙන ැත් ග පල්ල බි. ියලුයේ සූහංආදී මඟපල්ලාබි උත්තම් භූමි තුළ වැදබෙන්න්නේ. එනිසා ඒ ඒ පින්කංවලට අදාළ ආනිසංස තියෙනවා ඒ ඒ ආනිසංසවලට අමතරව ඔය ඇත්තුූ නිවන පාර්තනා කරමින් කටයුතු කරන්න ඕනෙ එතකොට ඔබ නිවන් දකින ගමන කල් නොයවා ඉක්මංවන බවත් තේරුම්ගන්නට ඕනෑ. සත්පුරිස පිංවර්ටනී ඊළඟට හලතියෙන ප්‍රස්්නේ තෙරුවන් සානය ස්වාමින් වහන්ස. මේ බවයේ මාන්‍යයේ යුක්ත අයට, ලබන භවේ වඳුරංවිය හැකි බවත්. මේ භවේ අධිකමානයේ යුක්ත අයට ලබන බවේ බල්ලං විය හැකි බවත් අසා ඇත ඒසි සඳහන්කිරීමට අදාළ විය හැකි හේතු මනවාද සාමීන් වහන්සේ. පිංවත්න මානයෙන් ඉන්නකට්ටිය වඳුරංවන ආකාරයත් ඒවාගේම. අධිකමානයෙන්ඉන්න සුනකයින්වන ආකාරයත් අපිට හම්බ වෙනවා. හබයි බල්ලං වදුුරං සුනකයින් විතරක් නෙමේ විධ තැංවලට ඒ යයි වැට නවත්ත එක්ක. අනිත් තැංවල ඉන්න කට්ටියත් මදුරං බල්ලං ආදී තැන්ගලට පත්වෙනවා. ඒක වෙන්නේ ඒ ඒ අයගේ කරමවල විපාකවල හැටියට. කවුරු හරි කෙනෙක් අධික මානයේහිෙම ඇතික දෙගෙන කටයුතු කරනවනං ඒ උද්ධවිය ඒකට ගැලිපිනිි විපාක හම්බවෙනවා සමහරුන් වඳුරංවාදී තත්ත්වලට පත්වෙනවා ඒක වෙන්නේ මානාසන්න වෙලාවීදීත් අර මානාදී ස්භාවයක් එක්ක තියෙන අකුසර සිත්වලට එවැනිම අකුසල. විපාකයක් ලැබිලා ප්‍රතිසන්ධි විඤ්ඥාණයේ වඳරු මහකුසක පහල වෙලා. ඒ ප්‍රතිසන්දිි විඤ්ඥානයක් සමගම නාම ධර්ම සහ එතන මවපියන්ගේ රූප ධර්ම පහළවෙලා, ඒ අලුත් භවයක පැවැත්ම සිද්ධවෙමින් සසර දුක්විඳින්නට කවුණු යෙදීම පින්වත්නී ඒ විදිහට කවුණු තේරුන්ගන්නට ඕනේ අධිකමානයේ යුක්තයට ලබන බවේ බල්ලං විය හැකි බව ඇහල තියෙනවා කිවොත් එඔ එහෙම වෙන්න පුළුවන්. බඳරං වෙන්න පුළුවන්. තවත් අයි වෙන්න පුළුවන්. එහෙම වෙන්න පිංවුවර්ටනි ඒ උද වියගිචිත්ත සන්තතිය අර අකුසාසි දොළහෙන් නිතරම පවතින හින්දා. ඒ ඇතිවන අකුසා සිත්වලට ඔවන්ට ලැබෙන්න අකුසල විපාකය. සත්පුරුස පිංවර්ට්නී ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි අවසරය ස්වාමීන් වහන්සේ. ර්තමානයේ අපි දකිනවා බොහෝවිට කාය බහුලත්වය සහ පිටරටක පරිංචි කෙනෙකු හෝ වේවා. ඒ පින්කමට සහභාගි නොවී මුදල් පමණක් ලබා දීම. ඇත්තටම ඒ තුළින් පිනක් ලැබෙනවාද. ඒ තුළින් ආනිසංස ළඟාකරගන්න පුළුවන්ද. එහෙමයම් පිනක් කර යමක් බලාපොරොත්තුවීම වැදිද කියලා. සත්පුරුස පින්වර්නය ඔවුන්ට පින් රැස්සෙනවා. අධික කාරය බහුලත්වත් ට පරිංචිකෙනෙක් වීමත්උනාට එවුදවි අර පින්කම කරන්න කලින් තමාන්ගේ දෝතින් ඒක කරගන්න බැරූුණට බැරිවීම හින්දා කායකරම වචීකරම අංගසම්පූර්ණව නොලැබුණට එවදවයට පූර්වචේත්නාවිදියට ඇතිවන හැම කුසර චිත්තවාරකටම හොඳ විපාක හම්බනා මෙල වට පාලවට. අර පින්කම කරමින් ඉදදික අන්ත්‍රජාලයෙන් වුණස් බල්ලලා කටයුතු කරනකොට ංචන් චේත්නාවාරයටත් බොහෝ පින් අත්වෙනවා. පිකමින් පස්සේ අපරචේත්නාවාරයටත් බොහෝ පින් අත්වෙනවා. මේ පින්පුුණ්‍ය කර්ම විපාක හම්බ වෙන්නේ පිින්වත්නී ඒඒ ඇත්තන්ගේ සිතසා චයිල්සික ඒ ඒ කටයුතුවල යොදවාලන බලසම්පන්න කුසල චේත්නා නිසා ඒ කුසල චේත්නා ගොඩක් බලවත්වෙනවා තමන්ගේ දෝතින්ම කරගන්න වනං දෝතින් කරගන්න බැරූුණොත් වෙනත් කෙනෙක් ලවූ හරියේ පින්කං කරවමින් ඇපින් අනමෝදන් වෙමින් කටයුතු කරන්නට වග බලාගන්නට ඕනෑ. තින්ද තව කවුුණත්තියෙනවා කියන්න, ඒතුළින් ආනිසාස ළඟාකරගන්න පුළුවන්ද, එහෙම යම් පිනාකරල යම්දයක් බලාපරොත්තිීින් වැහිද කියලා ඇහුවත් ආනිසංස විපාක ලැබෙනවා, ඒ අයට ඇතුුණු කුසාසිත්වල හැටියට. ඒ යම්කිසි පිනාක් කරල යම් දෙයක් බලාපපුොරොත්නී වැරිද එහෙ බලාපොරොත්තුව වෙන්න පුළුවන් හැබැල් ලෞකික දේවල් නම් පැතුවත්න පැතුවත් කුසලකාරමය ඒපාක විදිය ලැබෙන හින්ද ඔය ඇත්තෝ අරමුණු කරන්න ඕනේ නිවනමයි නිවන පාර්තනා කරමින් කටයුතු කරන්නට ඕනෑ. සත්පුරුස පින්ුවත්න ඊළඟට හලතියෙන ප්‍රස්්නේ අවසරය පින්වා සාමින්න් වහන්සේ. සිිල්වත් නැති කෙනෙක්, බුදුගුණ සජ්ජායනය කිරීම තුළින්, ඊළඟ ජීවිතයේ සුගතිගාමීවීමට පුළුවන්ද. ඔබහන්සේට නිදුක් නිරෝගිය සුවේ දීර්ගාවිස ලැබීවා, පාර්තනය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීවා කියලා. පින්වත්නය සිිල්වත් නැති කෙනෙක්. බුදුගුණ සජ්ඡායනා කරමින් ඉද්දි. ඒකෙනාගේ මානාසන්න වෙලාවේදී ඒ බුදුගුණ සිහිපත් වුණුොත්. ඒ ඇත්තන්ට ලැබෙන ඊළඟ විපාක විඤ්ඥානය ඒකට ගැලපෙන සුගතිපතිසන්ධයක් ලබාධන කුසල විපාකයක්. එනිසා සුගතියට ඒකට් යනවා. හැබැයි කලින්භාවේ දුස්සීලව සතුන්මැරින් සොලකංකිරීින් කාමේවාදවා හැසිරීම්, බොලුකීම් ආදී මද්‍රවශරීධගත කර ගැනීම ආදී විදිර කරගත්ත හැමකුසලයකටම අදාළව ඒ උපාත්තිය ලෞපු තැන්වදුනත් විපාකයෝ විඳීන සිද්ධ වෙනවා. ඒ ගැලපෙන තැන්වල හැටියට. එනිසා ඔබ මොනම හේතුවකට වත් කිසිම අකුසලයක් කර ගන්න පා සිල්ුවත් පින්බර ජීවිතම ගෙවන්න බුදුගුණාදිය සච්ඡායනා කරමින් ඔඋස්සේ සිත පවත්වාගන්න එයින් නරකක් නපුරක් වෙන්න නෑ හැබැයි ඔබ ධර්මී හැසිරෙන්න්නටම වග බලාගන්නට ඕනේ. සත්පුරස පින්වත්න ඊළඟට අහලතියෙන පස්්නේ තමයි. තෙරුවන් සානය සාමින් වහන්ස. දළදා පෙරෙහැරේ ආරම්භේ කෙසේ සිදුවීද ස්වාමින් වහන්ස. ඒ හින්දු සරෝපයක් ගත් පෙරහැර බෞද්ධ ස්රෝපයක් ගැනීමක්. ඒ සමඟ ආරම්භ වූවදද. නැතිනං වර්සාාව නොමැති කල බ්‍රසි ලබාගැනීමේ අරමුණින් ආරම්භ වූවදද. ස්මින් වහන්ස ලිපියක දුතුවා වර්තමානයේ දල්දා පෙරහැරේ වඩම්වන්නේ දල්දා වහන්සේ නොවන බවත්. අග්‍රස්සාාවක වහන්සේලාගේ ධාතුූම් හා සර්වාක්න ධාතූන් රගත්. කණඩුන් වහන්සේ නමක් බවත්. බැල්දා පෙරහැර පවත්තන කාලේ වාසාව ලැබීම අදට සිදුවේ. ඊට හේතෝ කුමක්ද සාමීන් වහන්ස කියලා. සත්පුරුස පිංවත්න භාගිවතුන් වහන්සේගේ සර්වක්න ධාතුූන් වහන්සේලා තැන්පත්කරගෙන පෙරහැර ආරම්භ වුනේ බුදුරජාණන් වහන්සේ පීනවාම් පෑම සමගම. පේනිවාම්පාන්න කලින්, ආනන්ද බෝධීන් වහන්සේ රෝපනය කළ හම ඒ ඒ සම්බන්ධවසිදුවනු විවිධාකාර වත්පිදිවෙත් වන්දනාමාන කටයුතුත් ඒවාගේ බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල ධර්ම දේශනාවලට වැඩමකරනගොත් සංවිධානය කළ තිබුණු ඒවා මල්ලිකාදේවියගේ අසදුස මහදාානයසානිකුත් බොහෝ තැන්වලදි පින්වඳ උත්සවාකාරයෙන් කටයුතු කරලා තියෙනවා. භාගිවතුන් වහන්සේ පීනුවම් පෑවට පස්සේ. අජාසාත්ත මහරච්චුරුව භාගිවතුන් වහන්සේගේ සර්වයක්ඥ ධාතුන් වහන්සේලා තැම්පාත් කරලා අවුදු කහිපයක්ම මහ පෙරහැරින් කටයුතු කරලා තියෙනවා. ගමින්ගමට රටින්රත්ත පලාාතෙන් පලාාතට අජාසාත්ත මහරච්චුදුවෝ ධාතුන් වහන්සේලා වැඩ මහාගෙනගිහිල්ලා උත්සවාකාරයේ මහපෙරැහැරින් පුද පූජා පවත්තල තියෙනවා. එට පෙරෙහැරේ ආරම්භේ භාගිවතුන් වහන්සේ ජියොමමාන ව අඩ ඉදිම සිදි වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ පීනවාම් පෑමත් එක්කම අජාසත්ත මහරාච්චුරුව ධාතුන් වහන්සේලාට බොහෝම වන්දනා ගලු සත්කාර කරමින් පෙනහැරේ වඩම්මවලත් තියෙනවා. ඉර්වාස දර්දා වහන්සේ සම්බන්ධව ගත්තහම. දල්දා වහන්සේ තත් පිින්වත්නිි ඒ විදිහටම ආවතේව කටයුතු මුල්කාලිනම සිද්ද වුණා. ලංකාවේ ඇසලකාලට පෙරහැර සිදුවීම කිස්තපූරුව තුන්වනසේවාසේ ඉන්නන් තියෙන කානාවක්. වර්සාාව දෙව්වරුංගෙන් ඉල්ලමින් ඇතුුණු පෑන චාරිීත්‍යයක් විදිහටයකිහෙම තියෙන බව ඉතිහාස ගන්තවලත්. තියෙනවා එතකොටට බුදුරජාණන් වහන්සේ පීනවාම් පෑවට පස්සේ අවුදු අටසීයක් වෙතර ගිහාම භාගවතුන් වහන්සේගේ එවතුම් දන්තධාතුූන් වහන්සේ ලංකාවට වැඩ මවාගෙන ආවකිස්සිරිමොන් රත්තුමාය කාලෙදී ඒ පිළිබඳ අපේ ධාර්ටාවන්සේහෙම අපූරු විස්තර ගොඩා සඳහන් වෙනවා. එතකොට ඒකාල සීමාවතුළත් විවිධාකාර පුද පූජා සහ විවිධාකාර කටයුතු සිද්ධ කරලා තියෙනවා. දර්දා පෙරෙහැර සම්බන්ධ පින්වර්ණි බොහෝ විස්තර ඉතිහාස ගන්තවල සඳහන් වෙනවා. දැල්දා පෙරෙහරේදී. එතිෙනි නාතදේවාල පෙරහැර විස්්නුදේවාල පෙරහැර කතරගම දේවාල පෙරහැර පත්තිින් දේවාල පෙරහැරහෙම පසුකාලේදියකතු වෙලා තියෙනවා. නිවතලවදි නැකතරාලකෙනනෙක්කඉන්නවා, කාදියකර වන කෝරාලකනෙක්කින්නවා. අයිති වන මංගල්්‍යං වලදී ඇතුළි පෙරහැරත්වයෙනවා කුම්බල් පෙරහැරත්තියන රන්දූලි පරහරත්යේවා දවල් පෙරහැරත්තියනවා. ඒවගේ පෙරහැරේ ගමංකන පිරිසගත්තාම කසකරුව ඉන්නවා ගිනිබෝලකරුවයිඉන්න බෞද්ධ කොඩි අලගෙනයන ඉන්නවා. ඒවගේ අනිකුත් කොඩි අරගෙන යනා ඉන්නවා පෙරමුණේරාල ඉන්නවා, හේවිසිවාධකයෝ ඉන්නවා තාලම්පට හග්ගෙදිය අරගෙනම යනවයි අය. ඒවගේ ගජනායක නිලමේ ඉන්නවා ඇතුම් කීපදිනෙක් නැට්ටුව බෙරකරෝ යන කාදියකෝරාල ඉන්නවා නැට්ටුවෝ බෙරකරෝ යනව කවිකාර මඩු සිිල්පීන් යනවා දල්දාකාණ්ඩුව රැගත් ඇතා. පාවැඩ මතින් තව ඇත්තු දෙන්නේෙත් දෙපැත්තෙන් පිරිවරාගෙනනා වෙස්නැතුන් කණ්ඩායමක් බෙරවාදකේවා දියවැඩනිලමේ යනවා. ඊට පැස දවල් පෙරහැරින් ඒ අභ සංගෙන මේ විදිහයට චාජීත්‍ර ගොඩක්කයෙක්ක පෙරහැර සංස්කෘතිය නිර්මාණය වෙලා තියෙනවා. ඒ බොහෝ දෙනාට පින්කරගන්න පුළුවන් අවස්ථාව. බොහෝ දෙනාගේ සසර සූප ඇත්තන ගමනට. බොහෝ පුණ්‍ය කර්මයෝ එයින් සිදු කරගන්න පුළුවන් භාගවතුන් වහන් සේටයි ඒ ඇපුූ පස් අන කටයුදුු සිද්ධ කරන්නේ එයින් කිසිදු හානියක් වලදක් වෙන්න පුුණ්‍ය කර්මයක් උසල කර්මයක් තමයි හැමෝම සිද්ධ කර ගන්නේ. ඔබ හලතියෙන ප්‍රස්්නයේදී ප ිියක දුටවා වාර්තමානයේ දල්දාාපිරිහැදේ වඩම්ුවන්නේ. දැල්දා වහන්සේ නොවේ අගගස්සාාවක ධාතුන් වහන්සේලා සර්වක්න ධාතුන් වහන්සේලා රැගත් කාණ්ඩුව කියල ඕපින්ුව නහම තමයි වෙන්නේ. හබයි සර්වක්න ධාතුන් වහන්සේ තැම්පත් කරලා තියෙන කාණ්ඩුව තමයි මේ වඩම්ුවන්නේ. ඒකන් සර්වක්න ධාතුන් වහන්සේලා තැම්පත් කරලා. තිබුණු ධාතුකාණ්ඩුව තමයි මේ විදිහට පෙරහැර කාණ්ඩුව විදිහට අග්‍රස්සාාවක මහරහතන් වහන්සේලාගේ අනිකුත් උත්තමයන් වහන්සේ ලගසා භාගවතුන් වහන්සේගේ අනිකු සර්වග ධාතුන් වහන්සේලා සමඟ බොහෝ දෙනාට පම් පිණිස වඩ මවාගෙන යන්නේ. ඊළඟට අහලතියෙන ප්‍රස්නේ තමයි පින්වස්වාමීන් වහන්සේ, බිස්සවුන් වහන්සේලාට රජවරු ගැන කතා. සොළුන්ගන කතා, ආදිය බුදු වහන්සේ විනේම තහනංකර ඇත්තේ ඇයි කවුණාවෙන් පහදාදෙනසේක්වා තිරුවන්සානෑ කියලා. පින්වත්නී ඒක සසර ගමනැත්තෙන් ගමනින් එතරවන ගමන්ට බාධාවක් වෙනවා. භාගතුන් වහන්සේ විසින් ඒ විදිී ඇත සාජකතා, චෝරක ඒවාගේම රජ ඇමතියම් පිළිබඳ ක, සනා ගැනක, බය පිළිබඳ ක, යුද්ධ ක කෑම් පිළිබඳ ක බීම පිළිබඳ kata, ඇඳුම් පිළිබඳ kata, යහන පිළිබඳ kata, මමලා පළිබඳ ක සුවද පිළිබඳ kata, නෑ දයම් පිළිබඳ ක, රද් කත වාහන පළිබඳ ක, ගම පිළිබඳ kata, නියම් ගම් පළිබඳ kata, නගර පිළිබඳව ක, ජනපද පිළිබඳව ක. ස්තේම් පිළිබඳ කතා සූරයන් පිළිබඳ කතා වීති පිළිබඳ කතා වැඋපකුණවාදී ජල ස්ථාන ගැන කතා මියගේ නෑදෑයන් පිළිබඳ කතා නොකියවුුණු නොයෙක්දේ පිළිබඳ නිරර්ථ කතා විතන්ද කතා කන් මනුවනැත්තන්ගේ සිත තෑරන කතා. මුහුද පිළිබඳ කතා ශාස්සතවාදේ ගැන කතා උච්චේදවාදේ ගැන කතා, ඇදියුණේ පිළිබඳ කතා පිරිහීම පිළිබඳ කතා පස්කන් සැපත පිළිබඳ කතා, ආත් මේ පිළීම පිළිබඳ කතා කියන මේ දෙටස් කතාවෙන් සිල්ල ඇත්තු අයින් වෙන්න ඕන කියලා. දශනා කරන්නට යෙත්නා ඒකට හේතුව තමයි සිල්වතුන්ගේ චිත්ත සන්තති අකුසලයන්ගේෙන් පිරනේක. නමුත් පිංවත්න රජවරුන්ට අනුශාස්නා කරන්න. ඒවාගේ මහජන්තාව නිවැදි මඟට ගන්න. ඔවුන්ට වෙන්න පුළුවන් හානි වලාක්වන්නට දෙගුල් අන්ගේම යහපත උදෙසා සංඝරත්නය නිවැරදිව ඒයට අවවාධ කිරීම අනුශස්නා කිරීම අදාළක රජියයට අවවාධ අන්ුශස්නා කිරීම ඒවාගේම හටවැසියන්ට අදාල පනිිවිල ලබා. අවවාදල් අනුශාස්නා කිරීම පින්වත්නී වර දක්නෑ ඒක බිස්සූ විසින් කළ ුතුදයක්. එහෙම බවවාද අනුශස්නා කළ නිවැේධමාර්ගයට ගත්ත නැත්නම්. එතනද රටට ලුකුහානියක් වෙන්න පුළුවන්. ඒවා වලක්වගන්නට බිස්සුන් වහන්සේලාගේ අවවාධනු ශාස්නාවං නිරන්තරේම අයත්වෙනවා. අර අයපිළිබඳ කතාකරමින් කෙස් බහුල කර ගැනීම එක දෙයක්. ඒවාගේම කල්්‍යාන මිත්තේ එක් වෙලාසිරු දිනාටම යහපත සලසමින්. සේරු දෙනාගේ දෙලෝදියවුණු උදෙසා කටයයුතු කරමින් මඟ පෙන්නීම තවත් වටිනාකමයක්. ඉතින් බිස්සුන් වහන්සේලා විසින් රජවරු ගැන සොරුම් පිළිබඳව කතාකිරීම නෙමේ කළයුත්තේ උන්වහන්සේලා නිවැදි මඟපෙන්නලා කටයුතු කිරීම ඒකට අවවාද කිරීම අනුශස්නාකිරීම අනිවාරයෙන් කරන්න ඕන. බිස්සුන් වහන්සේලා අරගලවලට එහම බයිවලා නහට වෙන්නඇතුව උන්වහන්සේලා සත්‍ය කතා කරන්න ඕනේ හැම. නොගීමම යහපත උදෙසා. පිින්වත්නී ඊළඟට හලතියෙන ප්‍රස්්නේ අවසරයි අපේ පින්වා සාමින් වහන්සේ පළමුුවවඳ නමස්කාර කරමි ස්වාමින් වහන්සේ යම්ස්ථතෙක් මියයමින් සිටනු දැක බේරා ගැනීමට පුළුවන්කම තිබියදී. බේරා නොගෙන ඒ එයාගේ කරමය ගෙවන්නේ ඇයි කිසිවක් නොකර සිටීමෙන් පවසිදි වෙනවාද කවුණාවෙන් පැහැදිලක දෙනසේක්වා තෙරුවන් සානාය කියලා. සත්පුරුස පිංවර්ත්නී මේ ලෝකය සියලුම සත්ව ජීවත්වන්න ආසයි. කවුරුත් කැමතිනෑ මානයට පත්වෙන්න්න. ඔබ ඉදිදියේ කවුරුුවරී සත්වයේ තවත් කෙනයගේ ගුදුරක් වෙනකොට. ඔය ඇත්තන්ට ඒ සතාව මුදවගන්න පුළුවන්. ඒ සත බේරගන්න පුළුවන්. බේරගත්තට පස්සේ ඒ සතා ජීවිතදානයේ ලැබු ලබලා සතුටින් ඉඳීම ගැන ඔබට බොහෝ සතුටි වෙන්න පුළුවන්. එහෙම කියලා ඔය ඇත්ත වනාන්තරවලට ගිහිල්ලා කුසගින්න නිවාගන්න අල්ලගෙන තියෙන හැමගුදුරක් විවත් කනය නෙමෙයි. ඔබ ඒ ජීවි බේරාගන්න ඒ වෙනුවෙන් සටංකරමින් ඉන්න. එවැනි සත්වයින් ඔබෙන් උපකාරයෙෙන් බලාපපුොරොත්වයෙන් ඉන්න බව දැන්න කොට ඔයා ඇත්තන්ට, ඒ වගේ සත්වයෝ මානීම් බේරාගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම බේරාගන්න ඇතු එයාගේ කර්මේ ගෙවන්නේ කෙර හිතියොත් පින්වර්ත්නි අර සත්ත්යා නිසා ඔබට රැස්කරගන්න තිබ්බ වටිනා පින් ගොඩක් අහිම වෙලා යනවා. දැ හිතන්නක ඔය ඇත්තන්ගේ කකුලක් දීවැඩියයා වැහල නරක් වෙනවා. ඒක පණුරෝ ගහනවා. ඒ ඇත්තෝ කමින්ඉන්න ඔය ඇත්තන්ගේ කකුල. ඔබ ඒ පනුව ඉවත් කරන්නේ නැතුව ඔබ අේ ගෙවන්නේ මේ කරුමි කෙළ හිතාගෙන අර පනුවන්ට කකුල කන්න දුන්නොත් ඔබේ ජීවිතය ඉක්මට මව සංවෙනවා. ඔබේ පනුවන් ඉවත් කරලා කු බේරගන්න කටයුතු කරගන්න ඕන මොකද ඔබ මනුල්ස ජීවිතයේ තවදෝටා ජීවත්්‍යමින් කුසලයාන් රැස් කරගෙන සසුර සූපත් කරගෙන් නිවන් දකින්නට කටයුතු කරගන්න පිරිසක්කිින්ද. ඒ විදිහටය කවුුණ තීරුන්ගන්නට ඕන ඔබට ඇතිවන හැම කුසා සිතකටම ඔය ඇත්තන්ට යහපත් කුසල විපාක ලැබෙනවා ඔබට ඇතිවන හැම කුසා සිතකටම ඔබට අයහපත් අකුසල් විපාක ලැබෙනවා එනිසා බාහිර සත්වයින්ගේ කවුණුවලදී ඔය ඇත්තෝ කවුුණා මෛතය දයාව ඇතිව ඔබට කුසාසිත ඇතිකරගත්තොත් ඒ අතිකරගත්ත කුසාසිත්වලට ඔබ යහපත් ප්‍රතිිපල් ලබනවා එන්සා සතුම් බීරාගන්නකොට ඔබට ඇතිවන කුසාසිත් ඔබව සූපත් කරන හින්දා ඒවාගේ පින්කං කරගන්න ඒක වරදක් නැහැ එයාගේ කර්මය ගෙවන්නේ කියලා ඔබ කිසිවක් නොකර ඉන්නකොට ඔය ඇත්තන්ට තවත් කෙනේගේ ජීවිතයේ බේරාගන්න අවස්ථාවත් තිබියදී බේරා නොගෙන හිටිය අහබයි ඔ බේරාගත් තන අනාගත සංසාරයේදී ඔබේ ජීවිතයට අමහාරියක් වෙන ගෙවෝතිී කෞුඩු හෝ මැදිහත්වෙලා ඔබගේ ජීවිතයේ බේරගන්න වගේ කුසල විපාක ැබෙන තිබ අස්ථාව අහිමිකර ගත්තා වෙනවා. නොුව නැති ඔය ඇත්තු ප්‍රඥාවන් කරමීපාක ලැබෙන විදිහට තීරුම් අරගෙන ඒ අනුවජීවිතී හැටගස්සාගෙන කටයුතු කරන්නට ඕනෑ. සත්පුරුස පින්ගුවත්න ඊළඟට අහලතියෙන ප්‍රස්නයේ තමයි අවසරය සාමීන් වහන්සේ. මෛතී බුදු්රජාණන් වහන්සේ පහළවන්නේ පස්වනි අන්තක් කලපයේද. ඒ සේනම් ඉතිදි අන්තක් කල්ප පනස්නාවේ තුළ මනුල්සයන්ගේ ආවිසා සංකදක්කා වැඩි විය හැකිද. එසේම උන්වහන්සේගේ බුද්ධසාසනය පිරිහි මනුස්්‍යයන්ගේ ආවල්ස අහුදු දහයක් වූවිට අන්තත්කල්ප විනාශයක් සිද වීද. ඒ කෙසේද කියලායි අහලා තියෙන්න. පිංුවත්න ඔබා අපිසි සියරු දෙන්නා ඉන්න මහාපත්ත්‍ර කල්පේ. මේ මහා බද්ධ කල්පය අන්තිමට පහළවෙන්න තියෙන්නේ අපේ අනාගත මෛර්්‍යය සම්මා සම්බුදුරජාණන් වහන්සේ එතකොට බද්ධ කල්පයක් කියට කියන්නේ එක්තරා කාලපරිච්චේදයක උපපරිම ප්‍රමාණයට එතකොට එක භූමියක එක පුතුවියක පහළවෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේලාගේ උපරිම සංඛ්‍යාව පස් නමයි. එතකොටේ පස්සනමක් පහළෙවෙන්න පුළුවන්ගේ උපරිම කාලේ හඳුන්වන්නේ මහා බද්්‍ර කල්පයක් කියලා. මේ මහා බද්‍රකල්පේ දැන් අපේ බුදුරජාණන් වහන්සේත්තක හතනමක් පහළ වුුණ. කකුසඳ කෝනාගමන කාශය බුදුරජාණන් වහන්සේ සහ අපේ ගෞත බුදුරජාණන් වහන්සේ. එතකොටට අනාගතයේදී පහළ වෙන්න තියෙන්නේ මෛතී බුදුරජාණන් වහන්සේ. පිවත්නී අපේ බුදුරජාණන් වහන්සේගේ ඇමේ සම්බුදුසසුන මේ විදිහට අවසංවෙලා. මෙහෙම කාලේ යනකොට මෛතතිී බුදුරජාණන් වහන්සේ අනාගතේ පහළ වෙනවා. එතකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පීනවාම් පාල ටිකකාලයක් ගියාට පස්සෙ තමයි අපි මේ ඉන්න පුතිවිතලයේ සම්පූර්ණයම විනාසවෙන්නේ. විනාස වෙලා බොහෝකාලයකට පස්ස අහපව පොළොවක් හැදෙනවා. ඊට පැන්සේ අහපවු් ආරම්භවෙෙන අලුත් කල්පයක්. ඒ කාල යුතුදදී අහපව කොච්චර කල්පපමාණයකින් නැවත බුදු හාමුදෝ නමක් පහළි වෙනවද කියලා හරියටම කියන්න පුළුවන්කමකුත් නැහැ. මොකද බුද්ධ සූ්‍ය කල්ප තමයි ඊට පස්සේ බොහෝ කාලයක් එන්නේ. මහිතී බුදුරජාණන් වහන්සේ සම්බන්ධව ගත්තාම, ත් අපගේ බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුදශාසනය ලෝකයෙන් අතුර දහන් වෙලා ටිකෙන්ටික මිනිස්සු පරිහානියට පත්වෙනවා. මිනිස්සුන්ගේ අවුදු දහය දක්කා අඩුවෙනවා. අඩවෙලා ඊත පස්සේ අහපා මනුස්ස්‍යය ගුණධරම ටිකටික පුරන්න පටන්ගන්න කොට මිනිස්සුන්ගේ ආවිස ටිකටික වැඩි වෙන්න පටන්ගන්නවා. ආර්පමානයේ ටිකෙන්ටික වාර්දනය වෙලා අවුදු අංග්‍යපමාණය දක්වා ආව්‍යස වර්ධනය වෙනවා. ඊට පස්සේ අහපව ගුණධර්ම පිරිහිල්ලා ආවිපමාණයේ අවුදු අසූදාකත එන කාලයේදී තමයි මෛත්‍යී බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ ඒ විදිහට ඒ කවුන තේරුන්ගන්නට ඕනෑ. ඊළඟට අහරතියෙන ප්‍රශ්නය අවසරය ශමීන් වහන්සේ. ඇඟිල්ලකට කතුුවකින් අනි නවිට වේතනාව දැනේ එම ඇගිල්ල සම්පූණයම කපාාවෙන් කර එම ඇගිල්ලට කටුවෙන් ඇන්නවිට වේතනාව නො දැනේ. ඔපේසන් එකකින් ඒ නැවත සවිකර. කටුවෙන් ඇන්නාම් වේදනාව නැවත දැනේ මෙම අවස්ථාවලදී ඇගිල්ල ආසිතව කරමජ රූපවල හැසිරීම හා කායවිඤ්ඥානයේ ඇතිවීම පහදා දෙන්න. ඇඟිල්ල විංවී ඇතිවිට ඒ කරමජ රූප තිබුණිද කවුනාවෙන් පහදා දෙන්න තෙරුවන්සානය කියලා. කවුනාවන්ත ගුණබර සත්පුරුස පින්ගර්ත්නී. ඔ ඇත්තන්ගේ සරීරයේ කම්ම චිතරිතු ආහාරකින හීතුවන්ගෙන් ඇතිවෙන්නේ. ඒ හේතුවූන්ගෙන් ඇතිවෙනකොට කෙලිම්ම කර්මජ විදියට තමයි ඔබේ කායක් ප්‍රසාදයක් ඇතිවෙන්නේ. කායක් ප්‍රසාදයේ ඒ අරමුණ හැපීම එක්ක තමයි පින්වර්ණ අනිකුත් කියා කලාපේ සිද්ධ වෙන්නේෙ. ාය ප්‍රසාධයත් බාහිර අරමුණත් ඒවගේ පස්සය කියන ඒ කවනු එකතුවෙනකොට අනිෙකුත් කාරණා සම්පූර්ණ විමින් සිදුුවෙනවා. ඔය ඇත්තන්ගේ ඇගිල් ඇඟිල්ලට කටුවෙන් ඇන්න හා වේදනාව දැනෙන්න. ඔපරේෂයෙහෙකින් ඔබ ඒ කැපුණු ඇගිල්ල වෙංකරල අහපවු ඒක බද්ධ කලාට පස්සේ. ඔය ඇත්තන්ට ඇගිල්ල ආසිතව යම් යම් වේදනාවන් දැනෙනවා. එතකොට කරමජරූපෝල හැසරීම කායවිඤ්ඥානය ඇතිවීම පහදා දෙන්න කෙරකිව් හාම ඇපිංවුවත්න මේ ශරීරයේ ක්‍රියාත්මක වන්න, ඒ රුදිරේ අවස්්‍ය වෙනවා. ඒ වගේම මොලයට සම්බන්ධතාවේ දැනෙන විදිහට මොලේ අත්තයක ක්‍රාත්මක වන ඒ නිවරෝණසාහි අනකොත් සම්බන්ධතාවේ අවස්ස වෙනවා. මොලේ කියාකාරීතය මෙතෙදි වැදගත් කවුුණකුත් වෙනවා. මොකද ඒ සරීරයේ කයාාකාරීතට මොලේ අත්‍යවස්්‍ය කවුණක් හින්දා. හැබ සසර කියාකාරීතයට අත්‍යව්‍ය කවුුණ සිත. එවනාට මේ සරීරයේ කියයාාකාරීතයට අත්‍යවස්්‍ය කාණවෙන්න මොලය. හැබැයි මොලය එක්ක බද්ධව සාරීරික කියාකාරකම වෙන්න තියෙන අවස්ථා නැතිවෙලා යනකොට. ඒක යාාවලිය දුරුවල වෙනෙහින්දා ඒකෙනගේ අ කර්මජය රූපවල පැවැත්ම හරියට සිදුකර ගන්න හැකියාවක් නැතිවෙලා යනවා. අතන කැපුුණට පස්සේ ඒකවෙෙන් වනහම. එතන ඇර සාරීරික කියයාාකාරීතේ වෙන්න ඕනාකාරයට අදාලදේ නැතුුණට පැස්සේ. එ ප්‍රසාදරූපයේ හැපෙනදේ කයිවි් මේ හැපෙනදේ හෝද වස්තුරූපයට දැනගන්න පුළුවන් විදිහේ සම්බන්ධතාවට බාදා පැමිණෙනවා. මොකන සරීරයෙන් විං වෙලා තියෙන හින්දා. එට සරීරයට නැවත සම්බන්ධ කලාට පස තමයි. එතන්දි ප්‍රසාදරූපය එක්ක නැවත සම්බන්ධතාවේ තියෙන්නේ අ ඇගිල්ලයෙන් කැපුුණනා කියලා ප්‍රසාදරූපය සම්පූණම ඒකනාගේ සරීරයෙන් ඉවත්වීමක් වෙන්න නැහැ. කද ප්‍රසාද රූපේතන ශරීරේතියෙනවා ඒක කුණුලා ආයු රූපකොටස ඒ පවත්තගන්න පුළුවන් ආයුසයි එතන උන්ස්නයයි ඒ විඤ්ඥානයේ පවත්තන්න පුළුවන් අවස්ථාවයි නැතිවෙලාගිල විකෘතිී වෙනකොත් තමයි අරක සම්පූණයම නරාත්වෙන්න පටන්ගන්නේ එතකොට නැවතත්වයක බද්ධ කළකායවිඤ්ඥානයේ එතන පහළවෙෙන් අවස්ථාව නැතිවෙලා යනවා. මොකද වටටපිට බාහිර හමා ආදිය තියෙන්න්න ඕන සහරයගේ ඔප්‍රේසං වලදයම සමහර කොටස් කැපුුණට පැස්සේ අර වෙන්න ඕන සම්බන්ධීකරණය නැති වෙලා යනවා. එතකොට හිරිවැටලතමයි ජීවිත කාලෙම තියෙන්න්නේ. මේ විදිහට ඒ කවුුණ තේරුන්ගන්න සම්පූර්ණයම ඇගිල්ලත් විංවෙලා ගියාට පස්සේ. ඒකනට ඒමවිංවෙ චැගිල්ලේ දේවල් දැන නැතුව යන්නේ සාරීරික කියාකාරීතේට ඕන කන මොලේ සම්බන්ධතාවේ සහඒ කියල්කාරීතය නැතුව ගිය හින්දා පිංවර්ත්න නැවත සම්බන්ධ කළ සකස්සනකොට සාරීරික කිය්‍යාකාරීත්වය ස්වභාවය අංග සම්පූර්ණ වෙනකොට ඒකිනට නැවතත් අර කායපසාදී හැපුුණු හරමුණු දැන ගන්න පුළුවන් විදියට හදව අස්තරූපයට ඒ අවශ්‍ය කරන සිස්ව භාවයන් ලැබෙමින් එයාගේ කියාාවලිය ධම්මාරම්ම නොහු ඒ කියියාවලිය පස්සයත් ඒක එක දිගටම සිදුුවෙනවා. ඒ විදිහට ඒ කවුණන තේරුම් ගන්නට ඕනෑ. ඊළඟට අහලතියෙන ප්‍රශ්නය තමයි සාමීන් වහන්ස අවසරයි. බවාංගහිත ගන්න අරමුණ අපට ප්‍රකට නැත්තේ ඇයි. නිෙරුවන්සානෑ අපේ සාමන් වහන්ස කියලා. පින්ුවත්නී බවාංග හිත ගන්න මේ භවයට අයිති අරමුණක් නෙමෙයි. ඔබේ බවාංග චිත්ත සන්තතිය ගන්නේ ඔබ මැරෙන්න කලින් බවයේ මානාසන්න චිත්ත වීතියේ ජවන් සිත්්ගත්ත අරමුණ. ඒ තමයි පත සන්දිවිඤ්ඥානය අරමුණත් මේ වාර්තමාන භවාංගසිත් පරම්පරාවේ අරමුණත් අවසානයට ඇතිවෙන්න ඕනකින් චුති සිත අරමුණත් වෙන්නේ. ඊට පස්ස ඊළඟ භවට අදාළවෙන්නේ මේ වාර්තමාන භවයමානාසානචිත්තවීතියේ ඒ ජවනයංගත්ත අරමුණ. ඒ විදිහත් තමයි ඒ කවුුණ සිත වෙන්නේ. ඒ අයාපිට භවාන්තරයෙන් වැහිලාතියෙන අරමුණු ප්‍රකට වෙන්නේ නැත්ති අරමුණු දැනගන්න නම් අභිඥාපතවාගෙන දියුණු වෙන්න ඕනෑ. ඊළඟට අහලතියන ප්‍රස්නේ තුච්චා රටකට බිහිවන්නේ එම රටේ කුමක් හෝ කර්මයක ප්‍රතිඵලයක් අනුවද සත්පුල්ස පිින්වර්නී තුච්චා අමන පාලනයක් රටකට බිහිවන්නේ ඒ රටේ කුමනොහෝ කර්මයක ප්‍රතිඵලයක් දෙක ලැවොත් හටකට කරම විපාක දෙන්නේ. රටවැසියන්ගේ ඒ මනුල්සයෙන් සහ සත්වයින්තා තමයි කරම විපාකයන්නේ. ගොඩනැගිලිවලට යනවාහනාදී ඒවට කර්මවිපාකයෙන් නැහැ. මෙතන තුච්චාමන පාලනයක් රටකට බිහිවෙන්නේ ඒ පාලකව තුච්චාමන පිරිසක් වන හින්දා. ඒය අල්ලෙස දෝෂනසා විධ විදිහට විවිධාකාර විදිට පහත්තාකාරයට කටයුතු කරන හින්දා. ඒ අය තේවාගේීම, රාජ්ච පරිපාල නිර්ධාරී සේෂස හැම දෙයක්ම ඒ විදිහට පහත් අත්තයට, ඒහිලා තියන හින්ද. එතකොට ඒකමේ වෙනස් කරගන්න කටයුතු කරන්න ඕන ඒකල්ලේ හලලා මනුස්සයිං හතනය. කරලා තවත්තාය ලව්වා බොහෝ විනාසකාරී දේවල්. කරලා ගෙවල් ගිනතියලා මුළු සසරම ගිනිගන්න විදිහට මහාපාපකරම ගොඩක් කරගෙන නෙමේ පාලනකමේ වෙනස්කරගන්න ඕන වර්තමානයේ හැටියට ප්‍රජාතන්ත්‍රවාදීව පාලනකමයි වෙනස් කරගන්නට ඕන. එතකට ඔය ඇත්තවෝ මේ වින්න දුක්කාාදරොක්කෝ. ොගෙන්ම මිඳලා යහපත්ත කටයුතු කරන්න ඔබට හැකියාව ලැබීවී. ඊළඟ තහලතියෙන ප්‍රස්නේ අවසර යප පින්වත් කල්යාානිමිත සාමින් වහන්සේ තෙරුවන් සරණයි. භාවනා කරන විට සිතේ ඒකාග කරගන්නේ කොහොමද සිත අරමුණ ගත්තාත් නොදැනුවත්වම සිත පිට පනිී. කරුණාවෙන් පහදා දෙන්න පින්වාත් සාමින්න් වහන්සේට චතුරාර් සත්්‍ය ධරමය අවබෝධ වීවා කියලා. ඉංුවත් භාවනා කරනකොට හිත එකන්කරගන්න ඔය ඇත්තූ සිත සකස්කරගන්න ඕන මේ විදිහට. මුලිම භාවනා කමටහන හරියට දැනගන්න. ඊට පස්ස ඔය ඇත්තුූ බොහොම සංසුන් නිස්කලංක තැනක හිත නොදුවන තැනක නිස්සාබ්ද ැන භාවනා කරන්න වාඩි වෙන්න. කොන්ද ද සකස් කරගන්න. ආනාපාන සතිහරි මෛ්‍ය අසුභ මරණ හරියේ භාවනාව ඔය ඇත්තෝ වඩන්න පටන්ගන්න. එහෙම පටන්ගන්නකොට ඔබක්ත මෙතෙක්කල් පුරුදු පූුණු වෙලා තියෙනෙ විදියට හිතේ එකේ කරමුණුවල දුව පැනයාවි. හැබැයි ඔය ඇත්තෝ, ඇ ිකන්ටි ිකෙන්න්ටික පුහුණ වෙනකොට පුරුදුකරනකොට පුහුණුවේද්දි පුරුදුකර අද්‍ය ඔබ සක්තිමත්්‍යයනකොට අඩ වෙන අරමුණු ගත්ත චිත්ත තිකටික වෙන අරමුණු ගන්නන්නේ එක නතරවෙල්ලා ඔබට ඕනකන අරමුණත් එෙක්ක පවතිනවා. එතකොට ඔය ඇත්තන්ගේ සමාදීනැත්තන්ගේඒ චිත්තේ එක අගතාවේ තමයි සත්තිමත්වෙෙන්නේ. ඒ විදිහතයි පුරුදුද පුහුණු කරගන්න ඕන වෙන තරමුණ වලට යන්න දෙන්න ඇතු. ඔබගේ සිත එක අරමුණක පිහිටුවාගෙන ඒ චිත්ත ඒ එක. අරමුණක පිහිටුවාගෙන් තියෙන ඒචිත්ත පරම්පරාවේ විතාක්ක විචාර පීටසු කේකක්ගතා ආදී ධ්‍යාන අංග බලවත්කරගෙන ඔය ඇත්තෝ කටයුතු කරන්නට ඕන ධ්‍යයාානා අංග බලවත්ක දෙගෙන කටයුතු කරගන්න ඕන ඉතින් දියක විදාසනාවට හරවලා මඟ පල්ලා බල සසින් ගුඩ වෙන්නාත් ඔබට පුළුවංකම ලැබේවීය. ඊළඟට අහලතියෙන ප්‍රස්නේ උතුම් බුද්ධදම්ම සංගරාත්නයට පළමු වැදනමස්කාර කරමි. වන්ඩනීය පූජනීය අවසරෑ ගෞවරවනිය නායක සාමින්න් වහන්ස. වනාන්තරවල භාවනාකන පින්වන්ද සාමින්න් වහන්සේ නමකට වැසිකාලේයට වනාන්තරේ තුළ වැඩම කරන විට පාවිච්චය සඳහා. ඇතුළට වතුරකාන්දු නොවනසා ලිස්සන උබවට උරොත්තු දෙන. ගල්මුල් ඇනීමෙන් ආරක්සාාවෙන. සපත්ව පූජාකිරීම සුදු සුද, පිළිකා රෝගීන්ට වික්ෂසීමට හිසකෙත් දන්දීමේ ආනිසංස මොනවද. වස්සාන කාලයේ පුරාවට උතුම් නිවන් පිණස කටයුතු කරන්නට සියලු සංඝරාත්නයට අස්සිරවාද වීවා සම්මා සම්බුදු සරණයි කියලා. කවනාවන්ත ගුණබර පිංවර්ත්නී. සංගරත්නයට වනන්තර තුළ වැඩයින්නකොට වතුරකාන්දුු නොවන නිසනබවට උරොත්තු දෙන ගල්මුල් ඇනීමෙන් ආරක්ෂා වෙන සපත්තු පූජාකිරීමී වරදක් නැහැ. ඉතින්දි සාමීින් වහන්සේලා තමන්ට ගැලපෙන කැප ඒවා පිරිගනීවි, ඒ අනුව උන්වහන්සේලා කටයුතු කරාවි. ඒ ඒ බොහෝමහත්පල මහානසංස වෙනවාය පූජාකර පිින්වත්නට ඒමගේම රෝගීන්ට වික්ෂැදීමට හිසකෙස් දන්දීමේ ආනිසංස මනවදකිල. ඇහුවොත් ඔය ඇත්තන්ට දිග දිගු හිසකෙස් ලැබෙනවා. නිරෝගිමත් හිසකෙස් ලැබෙනවා. බොහොම ලස්සන චවිවානයක් ලැබෙනවා යන අන්තර ආකාශනයක් ඇතිවෙනවා. බොහොම පැහැපත්වෙනවා. ඒමගේම ඔය ඇත්තට ලොකු මාංසික සුවයක් කෙනවා තවත් කෙනගේ චිත්තපීඩා කායිකපීඩා මාංසක පීඩා. මගහරවලදානහින්ද. ඔය ඇත්තන්ද කායික මාංසික චිත්තපීද ඇතිවෙන්න. ඔබේ දිලෝම යහපත් වෙනවා. පිංුවත්න ඇතමන්ගේ බොහෝම ලස්සන දිගු කෙස් වැටිය තවත් රෝගියෙක් වෙනුවෙන් පරිත්‍යයක් කරන්න. පුළුවන් ඒ උදාර උතුම් අරමුණු තියෙන ඒපුන් එවන්තඉන්නට එයි ලැබෙන්නේ ඉමහත් මහනීය උතුම් කුසලි විපාකයන් වෙනවා. ඊළඟ තාලතියන පස්්නය තෙරුවන්සානෑ පංවස් සාමින් වහන්ස පෙර පංචසීලයේ කඩ කළ පුුද්ගලයේ පසුව ධර්මය අවබෝධ කරගෙන නිවැදි මඟට යොමු වී පංචසීලයේ පිහිතා සිටනවානම්. පෙර ඒ පුද්ගලයා විසින් සිදුකළ අකුසල කරම පලවිපාකදීමක් සිදුවන බව ඒ කාන්ත වසේම සත්‍යද්ද. පහතාදනමෙන් ඉල්ලා සිටිමි, උතුම් නිවනින් සැනසීමට ඔබහන්සේට හීතුවාසනාම වීවා කියලා. සත්පුරුස පිංවර්ත්නී කලිම් පංචසීලයේ කඩාගෙන පාපකරම කර ගත්ත කෙනෙක්. ධර්මයේ තීරුම් අරගෙන හරිමාර්ගයට ආවට පස්සේ. ඒකිනා කලින් පන්සිල කඩාගෙන කරගෙන් තියෙන පාපකර්ම පමාණය දිට්‍රධම්මවේත්නි උප්ප්ජවේත්නි අපරාපරිය වීත්මී විදිධ අවස්ථා පැමිණීමනු විපාක ලැබෙනවා. ඒකිනා දැන් නිවැරදිී මාර්ගයට ඇවිල්ලා කුසල කරම කරගෙන කටයුතු කරන හින්දක්. පන්සේ රකිනෙහින්දා. දැන් ඒ ඇත්තන්ට ආසන්න කරමවෙන්නේ මේ රකින සිල්වලට ගැලපෙන කුසල විපාක. පෙරසංසාරයේත් වර්තමානයත් කරගෙන් තියෙන කුන්න කරමවල විපාක විදිට, ඒ ඇත්තන්ට බොහොම යහපත්පතිඵල හම්බ වෙනවා. හබයි අර අතීතයේ කරගෙන් තින අකුසල කරමවලට අකුසල විපාක හම්බ වෙනවා. මේ කුසල කරමවලට කුසල විපාකත් හම්බ වෙනවා. ඉතින් සංසාරයේ භයානකයින කොහොම දැපි විශවාසේතියන්නේ. කරගන්න ඕන හොඳමද. තමයි පින්ුවත්නි ඒ ඇත්තෝ. ඒ සීලයෙන් සක්තිමත්තලා මේ මනුස්ස ජීවිතයේදීම මඟ පල් ලබලා සසරින් එගොඩ වෙන්නට කටයුතු කිරීම. මේ මනුස්ස ජීවිතයේදීම, මග පල්ල බන්නට සසරින් එගොඩ වෙන්නට නිවන් දකින්නට අරනුවනැඇත්තුූ. අවශ්‍ය කටයුතු සිදුකරගන්නට වගබලාගන්නට ඕනෑ. අකුසලකර්ම පලවිපාකදීම සිදුවන බව ඒ කාන්ත වසීම සත්‍යද්ද කියලා. ඇවුවත් නිිත්තදාම වීත්න අකුසල කරම කුසලකර්මයන්ගේ බලීෙන් විපාකතින්න අවස්ථාවක් නොදී හෝස කරගන්න පුළුවල් උපාච වේත්නිය අකුසල කරම. ඒ වගේම කොසල කරම බලයින් විපාකදින් අවස්ථාව නොදී අහෝසිකරගන්න පුළුවන් අපරාපරිය වීත්නිය කරම කවදය දවස කරහත්ත පිනුවම් පානකරම වුණත් ඔය ඇත්තූ කල්නොයවා ඉක්මනට මනුස්ස ජිමේ මනුස්්‍ය ජීවිතයේදී මඟ පල් ලබන්න කටයුතු කර ගත්තුවතින් ඔය ඇත්තන්ට මේ සසර දුක් නසා නිවන් දකින්න පුළුවන් එතකොට අපරාපරිය කසල කරමත් අහෝසිකර ගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඊරඟට හලතියෙන පස්නේ අවසරෑපින්වා සාමින් වහන්ස විඤ්ඥානයේ රූපයක් ඇසුරු කරගෙන්ද කලරූපයකට බැසගන්නේ එසේම සුප්කානුවක හා ඩිම්බේක ජීවීන් දෙදනුකු සිටීද එසේනාම් සුද්ධ ජීවීන් දෙදනයක්ගෙන්ද කලරූපේ නිර්මාණය වෙන්න පින්ුවත් නිහෙම නෙමේ වෙන්නේ. විඤ්ඥානයේ අනිවාරයම රූපයක් ඇසුරු කරගෙන කල රූපයකට බැසගන්නේ කියෙන ඇහුවත් විඤ්ඥානයේ බැසගන්න නැත්තා විඤ්ඥානයේ පහළිවෙන්නේ ස්ථාන ටිකක් ඕන. අපි ඒවා හඳුන්වන්නේ වස්තු රූපය කියලා. හදවස්තු රූපයේ චක්කවස්තුව සෝතවස්තුව ගහනවස්තුව ජිවහාවස්තුව කාය වස්තුව කියන මෙන්න මේ වස්තු රූප ටික ඕන වෙනවා. එතන්දි මව්පියන්ගේ ශරුකඩීම්භ සංශේචනයන් ඇසුරට ප්‍රතිසන්දිිවිඤ්ඥානයේ බැස ගද්ධිම පිින්වර්ටණි ඒ පහළ වෙන්න ඕන කරන වස්තු රූපියත් ම පැමිණෙන් සත්‍යයාගේ කරම ඒ නිසා එතන පහළ වෙනවා. කායභාවරූපයුත්, තින්දි පැමිණෙද්දීම පහලවන මුල්මරූප වෙනවා. එතකොට ායේ රූපයක් ඇසුලකගෙන ද කල්ල රූපයකට බැසගන්නේ එසේම සුක්කානුවක දිම්බේක ජීවීන් දෙදෙනක සිටින්ද එසේනම් සුද්ධ ජීවීන් දෙදෙනෙක්ගද කාල්ලය නිර්මාණය වෙන්න කෙ හවත් නැපිංවර්ත්නි සුක්කාණුවක හා ඩිම්බේක ජීවීන් දෙදෙනෙක් නැහැ. එතන තියෙන්නේ සෘක්කාණුවල සහ දිිම්බක ඒ සංසේචනයට ගැලපෙන්න්න ඕනකන ධරමතා ටිකක් තමයි තියෙන්නේ. සංසේචනයට ගැලපෙන ආකාරයට දෙක එකට වයුතු සංසේචනය වීයුතු ආකාරය කවුණු එතන තියෙනවා. තිබුණාට එතන ජීවයක් නැහැ. ජීවයක් නැති කවුණු තමයි එතන තියෙන්නේ සුද්දජීවීන් දෙදනෙක් ගෙන්ද කාලේ නිර්මාණය වෙන්නේ එක ලැවුස් නෑ එතන සුද්ද ජීවීන් නැහැ ඇහට නොපේන යම්යයා වෙනත් ආකාරයේ කවුනකරෙන් සුද්දජීවීන් ඉන්නවා. එවනාට, ඇම සත්්‍යයාගේ ආරම්භේවන සුද්ධ ජීවීන් එතන නැහැ. එතන ඩම්බේක ජීවීන් දෙත්නෙකු ඉන්නවදකෙ ලැහොත් ඩිම්බේක ජීවීන් දෙදිනෙක් සිටීමක් වෙන්න නැහැ සංසේෝච්චනය වෙන්නයි ඒටික මිස්ත්‍ර වෙන්නේ සංසේචනය වනා අට පස්සේඉතින්ට සුදුසූ පදසන්දිී විඤ්ඥානයගපහල වෙනවා පංචාස්කන්දීම එකටම් පහලවීමක් වෙන්නේ එතනින් තමයි සත්‍යයාගේ ආරම්භේ නැත්තා මනුල්සයාගේ ආරම්භේ සිද්ධ වෙන්න. එතැන් පටන් ඒ කෙනා වැඩිලා සැකසමින් කල්ලේ වාර්තනය වෙලා සිද්ධ වෙනවා අර කලින් අවස්ථාවීදී සුද්ධ ජීවිීන් ආදී.ඇගේ කියා කාරීත්්‍යයක් නෙමේ එතන සිද්ධ වෙන්නේ එතින් සිද්ධවෙනි සංසේචනයක්. ඊළඟට හලතියන පස්නේ උතුම් තෙරුවන්ට නමස්කාරවීවා, අවසරෑ පූජනීය වන්දනීය ගෞරවනය සාමින් වහන්සේ. ඉතාම දවුන් ලෙස අසනහිප වීසිට්න මතකශක්තිය අඩු කෙනෙක්. යම්යන් අවස්ථාවල ආරන්නවාසය සාමින්වහන්සේ වැදිකරනවා කියනවා. සමර අවස්ථාව කාරන්න සාමින්වහන්සේගේ ගුණ කියනවා. පන්සලේ සාමින් වහන්සේගේ වැරදි කියනවා. ඒ හැමවිට මමනං විශාස කරන්නේ බුද්ධ වචනය විතරයි කියලා බුදුපියාණන්ගේ වචනය ගඩු කරනවා. ඔහු එසේ වැරදි කියියන්නේද කවුරුම් හෝ ඔහුට සාමින්වහන්සේලාගේ වැදිකමින් ඔහුගේ හිතට ඒ අදහස් දානවිතයි. සාමින් වහන්සේලාගේ හොඳ කියමින් කෙනේ කතාකරාද ඔහුද හොඳ කතා කරනවා. ඔහුට මානසි කාත තිය තියෙනවා. පින්වන්ත ගුණවන්ත සාමින් වහන්ස ඔහුට අකුසල් කෙසේ දැස්සේද. පහදා දෙන්න ඔබහන්සේට සූපත්තේවා කියලා. සත්පුරල්ස පින්වර්ත්නී ඉඩ දෙන්න එපානිත්ත ඇැවිල්ල ඒකෙනගේ චිත්ත සන්තතිය කිිටි කරලදාන්න. ඒ අනිත් අයි මේ කෙනාගේ චිත්තසන්තයේ කිලිටිකරණෙකොම නතර කරල දාන්න ඔබට කරන්න පුළුවන් ඒක. පින්ුවත්නේ මේ මනුස්සජීවිතයේ බොහොම දුස්කරවල ලැබනුව එකක්. ඒකෙදී තවත් පාපමිත්‍රයේගේ ඇසුරාකින්දා මුොහොතක්වත් ඒවගේ අසනීපින් ඉන්න කෙනේක්ගේ හිත කිලිටි වෙන දෙන්න එපා. පුළුවන් තරම් බුද්ධරාත්නය කිරෙහි ධර්මරත්නය කිරේ සංඝරත්නය කිරේ පහදවන්න පුළුවන් අසරක් ලබා දෙන්න. තුුරුවන්කරේ පැදීම ඇතිවේ යුද ඒකනාට ලැබෙන තිහේතුක කුසාසිත්වර්ට විපාකහම්බ වෙනවා ඉතිං අර නරක නපුරුව ඇසුරක්ින්දා ඒකෙන්නා අට බනින වෙලාවට රැස්කරගන්න අකුසලකාරම අපරාරි සංසාරි දුක් විඳින්න වෙනවා ඒනිසා එවැනි පාපමිත්‍ර සීවනයකට ඉඩ දෙන්නේ නැතුව හිත නරක් වෙන දෙන්නේ නැතුව ඔය ඇත්තෝ බුද්ධරාත්නයේ ධර්මරාත්නය සංඝරාත්නයේ ගුණ කියමින් ඔහ පහදවමින් කටයුතු කරන්න ඔහොට ඇතිව ඒකුසා සිත්වලට ඩලෝම යහපත්තන යහපත්පතිඵල බුහෝමයක් ලැබේවි ඉක්මම් භවේක මඟපල් ලබන්නේ කතිසයිීම උපකාර වීවයේ. ඊළඟට ආහලතියෙන පස්නේ තෙරුවන් සානය සාමීන් වහන්සේ අද සමාජයේ අධර්මී පැතිරීයයි නමුත් අතලොස්සක්කය ධර්මී හැසිරී එත වෙනු තවනවයසලසිටනා අය ධර්මය තුළ පිහිතන්නේ යම්තරමක් අඩිවෙනි පින්වස්සාමින් වහන්ස අනුකම්පා කරල කියන්න පුළු අනුකම්පා කරල පුළුවන්. අයට අඩසිල්පද වෙනවෙනම දීර්ගව රකිනාකාරය පැහැදිලි කරන්න ඒ කියන්නේ සිල්ිපදයෙන් පදේ ආරිසංස සහිතව ඇනතැන් අපිරිුදු වන තැන්, විලතැන්වල සඳහන් වනත් ඒවා නිවැරැදිව රකින විදිිය දැනගැනීමට අවස්ස වේ. උච්චාසයන මහාසෑන විකාලභෝචනය නච්චගීතවාදිත විසූකදස්සන ආදී අටසිල් දස්සිල් ආචීවා අත්තමක සිල් ආදිය සිල්පද නිවැරැදිවම රැකීමට අදාළතැන්. යටියෝ පේස්බුක්කාදී තැන්වලත් නැත පැහැදිලිවනහැ. අනුකම්පා කල අනාගතී ප්‍රයෝජනයටත් වර්තමානයේ අපි වෙනවෙනුත් මේ ආරාත්නා පිළිගත හැකි ද සාමින් වහන්සේ. නිවසේසිට දැකී හැකි ආකාරයත් පහදන්න. සිරි සමාධංව අධ්‍යාපන ව්‍යාපාර ආදිය කනාකාරයත් පහදන්න. තෙරුවන්සානය කල්්‍යානිමිත්‍යයන් වහන්ස කියලා. ර් පූෝ ඇත්තන්ට වීඩියෝ එකකින් ඒක ලබා දෙන්න අපි ආරාරණා පිළි ගත්තා ඔය ඇත්තන්ට අංග සම්පූර්ණව ඒවඋතුම් සිිල් රැකමින් කටයුතු කරනාාකාරී විස්තර කළ දෙන්නම් හැකිතාක් ඉක්මටම දේශනාවක් සිදු කරලා. ඊළඟට අහල තියෙන ප්‍රස්්නේ අවසරය පින්ව සාමීන් වහන්සේ. පලහුවනසා දෙවර සංගායනා වලදී. අපගේ තිිපිටකේට අදාල සියලුම සූත සංගායනා වනාද. නිර්මල බුද්ධ වචනයේ තීරවාදේ යන්න කීමට සාක්ෂිසා නිරසුම් කිව හැකිද. මා එල්ස අසන්නත හේතුව දෙවනි සංගායනාවෙන් පසු බෙදුණුව සර්වස්ථවාදීන් ලෝකූතරවාදීන් ඇත්ලු සියලු නිකායන් එයයි නිර්මල බුද්ධ වචනය යයි සිතයි. හතර වෙන සංගායනාව සර්වස්ථවාදීන්ගේ එකක් බවද. එහිදී රහතන් වහන්සේලා සිති බවටමා අස්සා ඇත. ඒත් සත්‍යයක් දස්වාමින් වහන්සේ. ඒ වගේ ස්වාමින්වහන්සේ බෙදු නිකායන් සියල් ලංගීම තිපිටකයි සමානද. එහි අර්ථවිග්ගාය පමණද වෙනස් වෙන්නේ. එමහට ඇතිවූ සැකයක් නිවැත් ඉනිඳ උල් කර ගැනීම පිණස කවුුණාවෙන් පහදාධන සේක්වා, ඔබහන්සේට දීර්කාර්ස ලැබීවා කියලා. සත්පුරුස පිංවුවත්නී පළෙන්වැනි දෙවැනි සංගායනාවලදී අපගේ තිපිටකේට අදාළ සියලුම සූත සංගායනා වනේ නැහැ. භාගිවතුන් වහන්සේගේ සූත දේශනා අතර, සාමක්කන්සික දේශනාව ගත්තහම බුදුරජාණන් වහන්සේ දහවලදානය වාදලකන බුත්තානමූත්නාව දීගනිකාය මච්චමනිකාය අතරං විසාලයි. එතකොට භාගවතුන් වහන්සේ සැන්දෑ සමයේදීකන දේශනාව, සංයුත්ත නිකාය අංගුත්ත නිකාතරම් විසාල වෙනවා. එ तोකොට හිතන්න को භාග්‍යවතුන් වහසක සාමුක්කංසික දේශනාව සඳහන් වෙලා නැහැ කියලා තව වගේ සඳන් නෝනු දේශනා තියනවා නමුත් බහෝ සूත දේශනා ඔබ අපිට පिෝචනීताක සඳහන් වෙලා තියෙනවා එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කलेपिංවත්नी මේ වගේ සूත දහටදහක් වගේ පමාණයක් නෙමේ සබुද්ධත්तेය තුළ සම්पूර්ණයෙන් බුදුරජාණන් වහන්සේ බොහෝ සූත ධर्ම द देශනා देේශනා සියල්ලම අද ලැබිලනැහැ නමුත් අපිට අවස්සකරන සියල්ලම ලැබිලා තියෙනව නො අඩුවම. නිර්මල බුද්ධ වචනය තේරවාදේ යන්නකීමට සාක්ෂසා නිරසුන්කි වැහැකිද. ඕපංවත්ය අනිවාරයම පුළුවන් නිර්මල බුද්ධ ධර්මය වන්න තේරවාදේ. ඒකට හේතුව තමයි පළවන ධර්ම සංගානා මහරාතාන් වහන්සේලා දෙවනතුව ධර්ම සංගානා, මහරාතන් වහන්සේලා ලංකාවේදී මහිදු මහරාතන් වහන්සේසා ත් වළගම්බා යුගයේදී තිිපිටේ ගන්තාාරූඩ වීම දක්වාමත්. ඒ රහතන් වහන්සේලාගේ ගම මගයි ආවේ. ඒවාගේම් බුදුරජාණන් වහන්සේ දීස්නාකරපු උතුම් ත්‍රිපිටකේට අටුවා ටීකාදිය සම්පාධිනයවෙමින් ලංකාව තුළතමයි නිර්මල බුදු දහම ඉතාම සුරක්ෂිත වනේ. න ඔයත්තු අහනකොට මේ පස්ශනේදීම. දෙවනි සංගානාවෙන් පස්සබෙදනු සර්වස්ථවාදී ලෝකෝතරවාදීන් ඇත්ලු සේරු නිකායන් එයයි නිර්මල බුද්ද්‍ර වචනය සිතැකි වුවොත් අනිත් හැමෝම හිතනේ තමන්ගේක තම නිර්මල බුද්ධ වචනය කියලා. එහෙම තමයි හිතන්නේ එවනාට ඉස්කන්ධධාතු ආයත් ඉන්ද්‍රයාදීසියල්ලම මුලමැදාග ගල පාසිියල්ලම බලනකොට ඒ හැමදේත වඩා භාගිවතුන් වහන්ේ දීස්නනා කරපු නිර්මලම්පි. තුරු උතුම්ම දහමවෙන්නේ සත්පුරුස පින්වුවත්නින් මේ තේරවාදී බුදු දහම. අනිත්ව අ දේවල්වලදී පසුකාලීන එකට වීම් තියනවා. නමු තේරවාදේ බුදු දහම ඉතාම සුරක්ෂිතව සුපිරි සිදුව පවතිනවා. එතකොට හත වෙන සංගායනාවට සර්වස්තවාදීන්ගේ එකක් බවත්. එහිදී රහතන් වහන්සේලා සිටි බවත් අහරතිෙනකි වුවොත් හත වෙන සංගායනාවේද අස්ුගෝසාචාර්යන් වහන්සේ වස්ුබන්දුආචාර්යන් වහන්සේ පාර්සවතිරුන් වහන්සේ වගේ උත්තුමියු ගත්තාහම උන්වහන්සේලා වැඩ හිටියා හබැ ඒපින්වතුන් වහන්සේලා රහතන් වහන්සේලා නෙමේ හතර වෙන සංගායනාවට තේරවාදී මහරහත් පරපුරේ උතුමන් වහන්සේලා සහබාග උුණේන හැ. ඒ විදිහට ඒ කවුන තේරුන්ගන්නට ඕනේ. ඊළඟට අහලතියෙන පස්්නේ තෙරුවන් සාන්නයි. මට මාව තේරුම්ගන්න බැහැ. සමාරය වෙලාවට හැමදීම එපාාවෙනවා. විමුක්තියක් අවස්්‍ය වේ. සමර වෙලාවට මට මාව තීරුම්ගන්න මට බෑ මම කිසේමාව තීරුන්ගන්නද මට වෙලාවකට භාවනා කරන්න ඕන මට මාව තේරුන්ගත හැකි. මට අවස්සදී හරියටම හොයාගන්න පොළුවංකමයක් පහදාන්න ස්වාමින් වහන්සේ. සත් පුරුස පිංවර්ත්නී ඇයි ඔබ ඔබව තේරුම්ගන්න උත්සාහ කරන්නේ. ඔබ ඔබ තේරුන්ගන්න නිමේ. උත්සහ කරන්න ඕන ඔබ ඔබට දැනව ලබාගන්න. ඔබ ඔබට බහොස්සතකම ලබාගන්න. ඔබ ධර්මවිනේ ඉගෙනගන්න. ඔබ ඔබගේ ප්‍රඥාව දියුණු කරගන්න. ඔබ ඔබගේ දැනමවාර්දනය කරගන්න. ඔබ ඔබ තේරුම් ගන්න නෙමේ කටයුතු කරන්න ඕන ඔබ ඔබ සීලේහික්මවාගන්න. පන්සේ රකින කෙනෙක් වෙන්න. ඒවාගේම භාවනා කර්න කෙනෙක් වෙන්න. ධර්මයේ හැසිටන කෙනෙක් වෙන්න. ඔබ ඔබ තේරුම් ගැනීම පසෙකට දාලා ඔබ ඔබ තුලින් පින් වර් ේකුස. දියුණු කරගෙන සසරින් එගොඩ වෙන්නට මඟපාල් ලබන්නට අවස්ස කටයුතුත් සිදුකර ගන්න. හැම වෙලාවේීමම සංසුන් වෙන්න. ඕනෑට වඩා කල්පනායකරන්න යන්න එපා. ඕනෑවට වඩා තමන්ගන හිතන්න අන්නත්ත එපා. ඇයිමට මෙහම හිතෙන්න්නේ. ඇයි මේෙම නොසන්සුන් වෙන ඇයි මේේම රාගයකත් නැයිමේම ගැතෙන්නන්නේ. ඇයි ෝ ඇත්තුො එහෙම හිතන්නේ. හෙම හිතන්න එපා පිංුවත්ති හෙම කල්පනා කරන්න එපා මේ මොහොතී කළ යුතුදේ. හරියට නිවැෑදිව නිරා උල්ල කරමින්, නිසි මාර්ග තෝරගෙන ඉස්සර හටයන්න කටයුතු කරන්න, කලකිරෙන්න්න එපා ජීවිතේ ගැන ඔබ පොත්පත් කියවන්න දැනම ලබාගන්න ධර්මදශනාස වනය කරන්න. ජීවිතයට අරමුණක් දෙන්න ඒ අරමුණෝස් ඉටු කළගනිසර හට ගමන් කරන්න එතකොට ඔය ඇත්තන්ට ඔබව තීරුන් ගැනීම පසෙක දාලා, ඔය ඇත්තන්ට ධර්මයේ තීරුන් අරගෙන අවබෝධ කරගන්නා මග පල් ලබන්නත් පුළුවන්කම ලැබේවි. හිතානවස්ස කලබලයක සාපීධනයකට ඇතුළත් කරගන්න ඇතුව නිරවුල්ල නිවැර ඇදුව ධර්මානුකූලව කටයුතු කරගන්න. ඊළගට අහලතියන පස්නේ, අවසරයේ පින්වස් ස්මින් වහන්සේ ධ්‍යානයක් උපදවාගතහෙගේ සර්ලම ක්‍රමවීදී දීශනා කර්ණසීවා ධයානසිතක් උපදවාගෙන පාඩම් ොහොත් මතකේ පේයට වඩා වාර්ධනය කරගත හැකිද අප කරේ කවනාවෙන් පහදා දෙනසේවා මේ ධර්මදාන මේ කුසලේ ඔබහන්සේගේ නිවන පින්ස ප්‍රඥා පාරිමිතාවක්ම වීවා කියලා ඕ සත්පුරුස පින්වත්නී ධ්‍යානයක් උපදවාගන්න පුළුවන් සර්ලමකමවීදයක් ඇහුවා ම අප ආනාපාන්සති භාවනාවෙන් මෙහෙම කියන්නම්. ඔය ඇත්තො මුලි මානාපාන්සති භාවනා වීගෙන ගන්න ඉගෙන ගත්තට පස්සෙ කරන ඉගෙන ගන්ධි රන වටන විදිහ දැනගන්න. ඊට පස්සේ වඩ අන්න පටන් ගන්න පදියන්කයෙන් වාඩිවෙන්න කොඳු වැටපෙළිය කසේරුක්කා වැට දහට කෙලින්තියාගන්න දෑත සකස් කරගන්න නාසේ අග ආශසාස පස්සාසු ගන්න තැනහිට පිහිතුවා ගන්න ඇතුල් වනවාතයේ පිට වනවාතය මිනෙහහි කරමින්. ඔය ඇත්තෝ බොහෝ වීලාවා ගන්න හුස්ම දිග හුස්මක්. ඇති වේලාවා ගන්න හුස්ම කෙටි හුස්මක්. ඒවිදිහට දැනගනිමින් පුරුතු පුහුණ කරන්න. දිග හුස්මාත් කෙටිහුස්මත් අතර විතරක්ම හිත පිහිටුවාගෙන වෙන රූපසද්ධ ගන්දරාස ස්පාසයන් ගන්නේ නැතුව ඔබ සිත එකංකර ගනිමින් කටයුතු කරනකොට. පින්වරත්ී හුස්මේ මුලමැදාගත් දැන ගන්න පුරුතු කරන්න එතකොට ඔය ඇත්තන්ගේ හිතර තියෙනෙ එක ආරමුණයි. හුස්ම කියන අරමුණ විතරමයි. හුසම කියන අරමුණත්්‍යයක අංග සම්පූර්ණ ඔබේ චිත්ත සන්තතිය පවත්තාගෙන යනකොට ඔබගේ සිත තුළ නීවයන දරම යටපත්වෙෙමින් ්‍යන අංග බලවත් එෙනකොට පින්ංවුවත්නී ඔය ඇත්තන්ට පුළුවන්කම ලැබෙනවා අධි සීල අධිචිත්ත අධි ප්‍රඥාවන් ඇධිකර ඇති කරගන්න. අදි සීලයකැන බලවත් සිික්මීමට අධි චිත්තේ ැන බලව සමාධියයට අධි ප්‍රඥා කියල කියන්නේ පින්වුවත්නී බලවත් නුවනට ඒ ඒ විදිහට ඇතිකරගෙන කටයුතු කරනකොට ඔය ඇත්තන්ට උද්ගානිමිති ප්‍රතිභාග නිමටි පහල වෙන්න පටන්ගන්න උපචාර සමාධි පහළ වෙන්න පටන්ගන්නවා. මේ අවස්ථාවේදී හුස්ම නොදැන යනාවගේ දැන එන්න පුළුවවා. ඒකට හේතු හුස්ම ගන්න නැතුවන මේ නිීවනාදී අටපත්තන හින්දා හුස්මේ ගුරෝසකම නොදැනී යනස්භාවක තමයි ඔය ඇත්තුූ පත්තේනෙක කොට නොදනීයන් හුස්මත් දැනෙන විදිහට කටයුතු කරන්න ඕන බලින් හුස්මගන්න නැතුව ඒ නොදනී යන සිියුම් අවස්ථාවටටම ඔබ යොම්වෙලා ඒක දැන්නෙ විදිහට පුරෘතු පුහුණු කරමින් කටියයුතු කරන්න ඕන, එතකොට විතක්ක විචාර පිහිදුසුක එකක්ගතාවයම් බොහෝම් බලවත්වෙනවා. එතකොට ඔය ඇත්තුව ඉන්න උපචාර සමාධයේ ඒ උපචාර සමාධයෙන් පස්සේ පිංවර්නි ධ්‍යානවලට තමයි යොමුවෙන්නේ. ඔය ඇත්තන්ට ්‍යාන උපදවාගත්තත් නැතත් උපචාර සමාධියයේද හෝ ප්‍රතිභාගනිමිත්තේදී හෝ පිංවර්ටනනි ඔබට භාවනා කටයුතුකලින් සාර්ථකවීම හින්ද පාඩංකරාදීගෙන ගදියීමම හොඳ ඔබොහොඳ මතකයක් ඇති වෙනවා. මේ භාවනා කරනකොට මුල ඉඳලාම ඔබේ මතකශක්තියවාර්තනය වෙනවා ඔය ඇත්තන්ග සිත බොහොම බලවත්වෙන ඕනම දෙයක් ඉවසා දරා ගන්නත් පුළුවන්කම ලැබෙනවා ගුණධරම ගුඩක් වර්ධනය වෙනවා හොඳ මතක සත්‍යයකු ධහන සත්‍යයෙකුත් ඇතිවෙනවා ඒ සියහල ලබන්න භාවනාදීෙන් කටයුතු කරගන්න. ඊළඟට අහලතියෙන ප්‍රස්නයේ තමයි අවසරය පින්වත්. අලයානමිත සාමින් වහන්සේ. කැරුණු සහ දුරවාන වනු බුදු පිළම වහන්සේලා සහ පින්තූර වැඳුම් පිදුම් කිරීම සුදුසුද එම පළිම වහන්සේලා ඉවත්කර අලුත් පිළිම වහන්සේලා වැඩම කරන්නේ නම් පරණ පිළිම වහන්සේලා ආධානය කිරීම කෙසේ කළ යුතුද අලුත් පිළිම වහන්සේලා නිවසට වැඩම කිරීම කළයුත්තේ කෙසේ දෙයන්න කවනාවෙන් පහතා ධනසේක්වා කියලා සත්පුල්ස පිංුවත්න කැරුණු දුරුවන වුණු බුදු පිළිම වහන්සේලා සහ පින්තූර වැඳුම් පිනුම් කිරීම සුදුසුද කියල ඇහුවොත් කැඩුණොත් දුරවාන වුනොත් ඔය ඇත්තන් ඒ ප්‍රතිමා වහන්සේලා වෙනස් කරන්න. නිතණතරයේ දකිනකොට ඔබගේ හිතට යම් පීඩාකාරයේ ස්භාවයක් ඇතිවෙන්න පුළුවන් අතරීම් පතන අකුසාසියත් වුණා ඇැතිවෙන්න පුළවා. එනිසා වඩා සුදුසී ඔබ ප්‍රතිමා වහන්සේ සහයේ පින්තූර වෙනස්කරණයක. එම ප්‍රතිමා වහන්සේලා ඉවත්කර අලුත් පිළිම වහන්සේලා වැඩම කරන්නේ නම්. යන පිළිම වහන්සේලා ආදාානය කිරීම කෙසේ කළ යුද්ධ කෙ ඇහුවත් පිළිම වහන්සේලා ආදාහනය කිරීම අතිසයින් දුස්කර අමාර්රය. එනිසා භූමිතානයේ තමයි කරන්න ඕේ කිසි කෙනෙට දැන්ට පෑගෙන් නැති ස්ථානයක වලක් කපල. ඔය ඇැත්තෝ සතරවදන් දෙවියන්තීම මල් පහන්ටික පත්තු කරලා බුදුන්වැන්ල දෙව්‍යාන්ඩ ඥාතීන්ට පින්දීලා අර වලයටට සුදුුවේද්දක් කරල ප්‍රතිමා වහන්සේ තැන්පත් කරලා මල් පහම් පූජා කරලක්. ඔය ඇතු දෙවියන්ඩ ඥාතීන්ට පින්දීලා ඒවත් පිළිවෙත් අවසංකරල වල දාන්න භූමිතානය කරන්න අතීතයේදිත් එහෙම කළේ. පසු කාලයේදී. ඒ පසට දිරාපත්්‍යමින් පසට මිශ්‍ර වෙලා කටයුතුවේවි ඔය ඇත්තෝ නිවසට සතරවන් දෙවියන්ටිහෙ මාරාත්නා කරලා දේවතාරාත්නා කරමින් තුනුරුවන් වන්දනා කරලා ඔය පිුණ්‍යවන්තයූ බුදුරජාණන් වහන්සේගේ අලු සමාධිප්‍රතිමා වහන්සේ නමක් නිවසට වඩමවාගෙන මහනීය පින්කා රැස්කර ගනිමින් කටයුතු කරන්න. ඊළඟ පස්්නේ තමයි එරුවන් සානෑ පින්ව ස්වාමීින් වහන්සේ. නිවන් දකින ජාතීත්, ප්‍රඥාව සහිතව ඉපදීමට කුමන කුසල් කළ යුද්ධ, කුමන පින්කන් කළයුද්ධ, කිනම් සීලයක්. කිනම් භාවනාවක්වැඩි යුද්ධ. බොහෝඇයි පෙරපින් නිසා ලැබුණු ආවසවාන සැබ්බල නිසා අකුසල් බොහෝ කරයි. ඒ සියල්ල ලැබිලත් ඇයි ඒ අයට ප්‍රඥාවක් ලැබිල නැත්තේ. ඒ සියල්ලම ලැබිෙන හකාරය කුමත්ද. නිවන් දකිනා ජාති නිරෝගී භාාවීම් අග්‍රවීම සඳහාද. අවස්්‍ය පෙර සඳහන් කළ දේවරමද මොනවද. සමාව අවසරයි මහා සංගරාත්නයට යහපතක්වීවා තිරුුවන්සානය කියලා. සත්පුරුස පිංවර්ත්නී නිවන් දකින අවසම් මොහොත දක්වා ඔය ඇත්තු වඩන්න ඕනෙ පාරමිතා. පාරමිතා දහයින් වෙන වෙන විපාක ලැබෙන්නේ. දානයිෙන් ඔය ඇත්තු දන්දුන්න විදිහට ඔබට ආවිස ලැබෙනවාවානේ ලැබෙනවා සැපේ ැබෙනවා බලේ ලැබෙනවා ගෙවල් දොරවල් ඇඳුම් යන වාහන. කල්යාානිමිත්ත සේවනයාදී බුහෝදේවල් ලැබෙනවා දන් දුන්නු විදිහට. සියදැක්කේකෙන් ඔබට දීර්ගාස ලැබෙනවා ඔය ඇත්තන්ට බෞභෝග සම්පත් රැඩි වෙනවා කල්්‍යානමිත්ත සේවනය ලැබෙනවා මේ වගේ රැකපු ැකපු සිල්පදවලට විපාක හම්බුවෙනවා. කාමයන්ගේෙන් වංවීමහින්ද ඔය ඇත්තන්ට අනාගතයක් මං අවස්ථාවක මඟ පල් ලබනකං කාමාදී අරමුණුවල පීටා හකක් දුුවල වෙලා යනවා. ස්කන්ද ධාතුවායත්න ඉන්දයාදී දැනීගෙන කටයුතු ඒ ප්‍රඥාපාරිමිතා වඩපු හින්දා. ඔය ඇත්තන්ට අරදාන සීල නෙක්කම්වයන්ගේ ප්‍රතිඵල විදිට ධනේදාන දීපල බවබෝග සම්පත් ඉඩකඩන් ඔය ඔක්කෝම ලැබුනට ලැබුණු තැන්වලදී ඉස්කන්්ධාතු ආයත්නාදී දැනීගෙනගෙන කටයුතු කරන්න පුළුව ප්‍රඥාව ලැබෙන ප්‍රඥා පාහරමිතාව හින්ද. දදුන්නට මදි සිරරකින්න ඕනේ. බඳුන්න සිරරැකට මදි නෙක්කම්ේ ඕන දන්දුුන්න සිරයක් නෙක් මේ . ට මදිි පින්වද ප්‍රඥාව ඕන. ඒ හතර තිබ්බට මදි ඔය ඇත්තන්ට වීද ඕන සත්‍යවාදී බව අධිස්ථානයේ මෛත්‍රී උපේෙක්ෂ කියන මේ සියලුම පාරමිතා දරම ඕන වෙනවා. ඒ ත්‍රැස්කන හැම පාරමිතාවකටම ඔබ කරගත්ව විදිහට විපාකයි ඔය ඇත්තන්ට ලැබෙන්නේ. එනිසා ඔය ඇත්තො ඒ විදිහයට කටයුතු කරන්න ඕන. ඉතින්දී ඔබ සතරාරස්සක භාවනා කළ විදාසනාවඩමින් කටයුතු කරන්න ඕන ධ්‍යානපදවා. ගත්ත් වර්දක් නැහැ. ්‍යාන උපදවාගෙන හෝ උපදවාගන්නේ නැතුවහෝ විදසනාභාවනා වඩන්නට ඕන කල් නොයවා ඉක්මං අවස්ථාවක ඔබට මඟ පල් ලබන්නට පුළුවන්කම ලැබේවී. ම අවශ්‍ය ප්‍රතිපාලනො ලැබෙන්නේ දස පාරමිතා උපපාරමිතා පරමමාත්ත පාරමිතා විදරසිියල්ල සම්පූන සිද්ධ කරගෙන බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරගින් නැත්නම්. එනිසා බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරගන්න මහන්සිගන්න. ඊළඟට හලතිීන පස්නේ තමයි තෙරුවන්සානය ගරු සාමින් වහන්සේ. පෙරබවය මතුභවේ නැතයි කියා සිටවිලි සිතට ඒමෙන් හා දීවලෝක නිරයආදිය නැතයි නිතරම සිතට ඒ නම් එවැනිදය නිර්ුමල බුද්ධදේශනා නොව පසු කල බුදු දහමට එකවනු බමුණු මතලෙස සිතට ඒ නම් අප කුමක් කළ යුතුද අනුකම්පාවෙන් පහදා දෙන්න ඔබහන්සේයට ඉක්මන් නිවන්තොරටු විවරවීවා තෙරවාන්සානයි කියලා පින්වතිී එහෙම වෙන්න ඔබට දැන්තතියන යම්කි ස්පාපමිත්‍ර ආත්‍රයා කරි. එහම නැත්නම් ඔය ඇත්තු දැන් ධර්මය හරියට දන්න නැතිහින්ද ඇතිකරගත්ත වැදි සිටවිල්ලා කරි. ඔය ඇත්තන්ට ඇතුුණ යම්කිසි වැද දුෘෂ්තියක් හින්දා. එනිසායේ වැඩි දුෂ්ටිය නැති කරගන්න ඔබ කටයුතු කරගන්න ඒකට හොඳම බෙහිත තමයි දිිත්ති විසුද්ිය නැත්නං ස්කන්ද ධාතුවා යත්න ඉන්සියාදී ධර්ම හොඳට අවබෝධ කරගන්න එක. එතකින් අතරවෙන්න ඇතව ඔ ඇත්තු පටිට් සමපා ධර්ම අවබෝධ කරගන්න. එතකොටනම් ඔය තියන හැම වැදි මතයක්ම නැතිවෙලා යවී. මොකද විද්‍යා සංකාර ආදී පටිච සමුපාද කියාවල අවබෝධ කරගන්නකොට අපූරුවට පුළුවන්කම ලැබෙනවා පින්ර්ත්න ඔය ඇත්තන්ට සත්‍යඇත්තික්ක ජීවත් එන්න. ඔය සිතට ඇවිල්ල තියෙන මනස්කාාත විකාර ඔක්කෝම වැදි මිත්‍යආදහා සම්පූර්ණයම නැතිවගිහිල්ලා සත්‍යය ඔබට ඇස්පනාාපිටම පිෙනෙන්න්න පටන්ගනී කොහොම දෙමේ ක්‍රියාවලිය සිත්ත වෙන්න කියලා හේතු පල් ධර්මයාන්ගේ ක්‍රියා වරිය දකින්න නම් පටිච සම්පාධර්මය අවබෝධ කරගන්න ඕන ඒ සඳහා. අවස්සටයුතු කරගන්න ඔය තත්ත්ේ මග හැල්ලයාාවේ ඔබට තියෙන අදහස වැරදි එකක්. ඊළඟට අහලතියන ප්‍රශ්නේ අවසරය පින්වස්සාමීින් වහන්සේ මාවිසිම්මා නොගත් දෙමාපියන් ගත් නයක් සඳහා අස්සංකර තිබේ ඒ සඳහා අපගේ දේපල ලැපේට තබා ඇත නමුත් රටේ පවතින තත්ත්වේ හමුවේ ඒවා ගෙවා දැමීමට අපෝසත්වී ඇත. මහට මේ දේපල කිසිවක් අවස්ස නැත, මහට නයගෙවීමට නොහැකි වී. ඒවා සින්න වුවහෝත්, මහන ජීවිතේයට එළැඹීමට ඒ භාතාවද්ද. සර්ලයම ණයකරවෙක්්ට මහනවීමට නොහැකිද. පිංවත්නි ණයකරුවෙට්ට මහනවෙන්න බැහැ. නමුත් ඒ සින්න වෙලා යනකොට, ඒ අය තමයි සම්පූර්ණයම ගෙවිල් අවසංවවෙන්නේ. මමුකගේ නයවෙනුවට ඔබේ දේපලවලින්ගේ නයකරය අවසංවෙනවා. එන්සා ඔබ පැවිදිවෙන්න බාධාවක් නෑ ඔබ තවදෝටත් නායකරුවෙක් නෙමේ ය දේපලවලින් හරි ගෙවිල් අවසංවන හින්දා. නමුත් ඒහක හෙමවෙන්න දෙන්න එපා. බුදුදහම අනුව කටයුතු කරන්න වාර්තමාන රටේපාවතිනතත්ත්ය මෙහෙම වුණට ය ඇත්තන්ට පුළුවන් විහස මහන්ස වී දුරදක්නා නුවනින් කටයුත්තු කලොත් ය අයගෙවලදාන්න . සඳහා ඔබ පින්ංුවත්නි අවස්ස කටයුතු කරගන්න බොහොම විහෙ සමහන්සි වෙන්න. ඔබට පුළුවන් නයගෙවන්න දේපල ටික ලබා ගන්න අත්තිසුක භෝගසුක අන්නසුක අනවජ්‍ය සුක කියන මේ සතර සැපයන් විඳින්න කටයුතු කරගන්න. මම උපයාගත්ත ධනේදාන දේපල ඩකදන් තියනවා එනි නාගතයේ වයසට ගිහිල මානයට පත්තනකම් මට දෙඩදූකාදර පීඩාදී නැතු සුවස කටයුතු කරන්න පුළුවන් කියලා. මෙම සතුට ඇතිව කටයුතු කාන්න පුළුවන්. ගම ලබාගන්න සත්පුරුස පින්වර්නී අතිසුකේ වගේ භෝගසුකේව බුදතිමිදින්න. අන්නසුකේ නායනැති කෙනෙක් බව සතුටින්. හරමම් බලන්න අනම අනවජ්‍ය සුකය සිටීංකයින් වචනයෙන් කිසිදු ල් අවැඩක් කර ගන්න ඇතුව දිලෝ යහපතව දෙෙසා කුසලකාරම දැස්කරගෙන කටයුතු කරගන්න. හොඳමදී තමයි තිිකක් වැඩිපුර මහන්සි වෙලා දූරදාසීව කටයුතු කරලා දේපලවල නයිතිකගේවලා ඔය දේපල නැවත ඔබ සන්තකයට පත් කරගන්න එක ඒක සින්න වෙන්න දෙන්න. එපා මහන්සි වෙලා ඔබ සන්තකට ගන්න පැවිදි වුණනාත්තුව ඇත්තු ඒක සන්තකට ගන්න ඒක ඔයයා. තන්ගේ මවපියන් සහ ඒ අවස්ස කටයුතුවලට යොද වන්නට පුළුවන්කම ලැබීවි. එනිසා ජීවිතයේ සුරාස්සිත කරගන්න අනාගතී ගැන කරපනා කරලා ඔය ඇත්තෝබී දීපල නිදහස් කරගන්න අවස්ස කටයුතු කරගන්න. සත්පුරුස්ස පින්වර්නී එතකින් අදහාල තියෙන ප්‍රස්නවලට පිළතුූ ලබාදීම අවසං වෙනවා අදත් මේ සඳහා බොහෝ විහිසවී කටයුතු කරපු අපි අපට ැකී පඥ්ඥාසාර පින්වත් පොරිිහාමුදුරුවන් වහන්සේට. පු් අනමෝ ත්නාකනවා විවිත දහම් ගැටලු අහපු ධර්ම සාකච්ඡාව සඟ ඇැදීසිටපු හැමදිනාටැපු අනම උත්නාකනවා මේ උතුම් පින්බිම නිර්මාණය කළ පූජය කළ ජයිලාල්මත්නුම් මැතිදිනිය සිලු දෙෙනනාහටමත් විත රටවදල සිටමින් කටයතුක ඔබ සැමටත් ඔබ හැමදිනාටමතුන් රුවන්ගේසානය නිදුක් නිරෝගී දීර්ගාවස ලැබේවා මියගීඥා තීනට මී පින් අනමෝදංවිත්වා දෙවියූ මී පින් අනම උදංව ඔබ සැවම රකිත්වා නිවන්දකින්නටමේ. උුණෙධර්ම යූහිතු සම්පත්ම වීවා. ආකා සට්ටාච බුම්මට්ටා දීවානා ගාම හිද්දිිකා පඤ්ඥන්තන් අනමෝදිීත්වා චිරන්රාකන්තුතුවන් සදා පෙරුවන් සරණයේ.